ඇබවන් කරටකර නවසරේ පළමු වැඩසරහනයි අපාද දවසේදී සිදු කරන්නේ මේ ගේෙවුණු වර්ෂය පිළිබඳ අබධානයමු කළලබවිටදී අප පවසන් කතාාව හතුලදත් මතු කළ කාරණය වයේ රටේ ජනතාව අපේක්ෂාවන් තිබෙනවා. ය අපේක්ෂාවන් සඳහා ජනතාව පෙළ ගැහුණ එයානුව. ට නවලක්ෂය හෝවේවා පනස් ලක්ෂය හෝේවා මෙ ෑමදිනාාගේ මෙකම බලාපපුරොත්තුව විරටය හපත්තැනකට නැගෙනයම්. එනිසා ජාතිකර උපහහිනිය අප අක්න්නව දේපාල වැඩසහන් තුළදී පක්ෂ විපක්ෂ සියලුදිනනාටමිකක් සාරයෙන්ම ඉඩකඩ වෙන් කරමින්. ොම මද්‍යස්ත වෘත ප්‍රශ්ය කුමක්තේ පෙළි බඳාමන්ත්‍රනය කළ යයාකාරෙන් මදවසේදීත් මෙ වර්ෂය තුළදීත් දේශපාල වැඩසහන් තුළප හොම වෘත්තව, ක්ෂ ක්ෂියල කරණා පිබඳ මසවා. යනුුව අදවසේද කරටරතුලින් අප බලා පොත්ව වෙනවා ොහතේ පවති ත්ව විස්සයි විසේසිට ස්සයි සිේක දක්වා පැමිණිකාලකවානුව කියන්න එකෙවුණු විසයි විසතුල බියෝගරැසක්. මර්තු ාන්සේ සිට. ද හැ ගේ. න හ රගත් දක් ත්ම රීම ේක්ෂාව ද ස් සිය තුල ද ෙේ සාර්ක කරග නි විද. කාරන පිළිබද පක්ෂ පක්ෂව ක ර දව සේදිය රා ර ල කා න පැර ට මගේ න ලවේගේට හ ක් ාති පක් .

අප සෑම කතාබහකදීම පළමු වටේ බරතබීම සිදු කළේ මෙරට වසංගතය පාලනය කිරීමේලා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ඒ ඒ පක්ෂවල මතේකුමක්ද. ොහොතේ ප්‍රධාන ධාරාවේ ප්‍රශ්න බවටත් ඒ පත්වන නිසා ප මුල් වටේ වෙනෙන් වෙන් කරනවා. කෝන්ගගේ මන්තිතුමේනිි කැමති එක්සත් ජාතික පක්ෂය විදිහට. වසංගතය පාලනය කිරීමේලා රජයගන්නා ක්‍රියාමාර්ගේ පිබඳ උතුමේලාලගේ දහසකුමක්ද. ජ්හමර මමහිතනවා නවරජයක්. නොව ජනාධිප්‍රතිවරයෙක් පළපුරුදු ඇති අගමැතිවරේෙක්. මහිතනව වැඩපිළිවෙල ක්‍රියාත්ම කරන්න දාලතිනව ජාතික ආරක්ෂාව. එවගේම මිත්‍රශීලි නොබැදුන ප්‍රතිපත්තියක් විදේශ පිරිසුදු රාජ්‍ය පාලනයක් ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රරිසංස් කරන තුළින්. පළදායි පුරවැසියන්ට මානව සම්පත්. ජනතා කේන්ද්‍රීිය ආර්ථිකයක්. ක්ෂණය මත්ත පදනම් වූ සමාජයක් බෞතික සම්පත් සංවර්ධනය තිරසාර පරිසර කළබනා කරණය බිනය ගරුක, නීති ගරුක හා ගුණගරුක සමාජය. ඔබට රටක් රටට හෙටක්. මහිතනවා මේ බලාපොරොත්තු ඇතුව ජනාධිපතිවරයා අලුතෙන් පත් වනා අදදැකී මැති ජනාධිපතිවරයේ හැටියට රටේ බලාපොරොත්තු රැසක්. හැට නම ලක්‍ෂයකට වග කියන වගේම පක්ෂයි අද මිලියන විසිදක ජනතාවට වග කියන ජනාධපතිවරයෙක් අදට බිහි වෙලා ඉන්නවා. අවාසනාවකට ලෝකයේ බලපාන මේ ප්‍රශ්නයට ඕට මූුණ දෙන්න සිදුවනාා ජනාධිපතිවරයා හැටියට. මෙයින් අපි කාටවත් පැන්ලදුවන්න පුළුවන්කමක් වෙන නෑ හැබැයි ලංකාව හැටියට අපි පුංචි රටක් මේරට මහිතනව විශේෂයෙන්ම අපිට සීමාවෙච්ච අපේ පරිසර පද්ධති තුළින් අපිට මේ කොවිඩුවදුර අපිට බොහෝ දුරට ආරක්ෂාවෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්ම කරගන්න තිබුණා. මම විශ්වාස කරනවා විස්සයි විස්සේදී අපි විශේෂයෙන්ම ඉතා හොඳ විනයක් ඇතුව. අපි අලුත් දෙයක් වනත් මේ ලංකාවතුළ අපිට මේ වදුරුුවලට අපි මුහුණ දුන්න රටක් අපි පෞුග්‍ය අපි ඉතිහාසේ ගත්තම. නමුත් මේ කොවිඩුවදුරත් එක් විශේෂයෙන්ම අපිට මංහිතනවා අපිට සිද්ධ වනා දීර්ග කාලයක් අදදකීම් තිබු නැතිවනත් මේ කොවිඩුවදුරත් එක් අපට මූුණ දෙන්න අපිට සිද්ධ වුනා අපි ඒක ඉතාම් හොඳට කලමනා කරණය කරගත්ත පලවෙනි වටයදී. ඒකට විනයක් තිබුණා. ඒ බිනය තුළ මංහිතනව විශේෂෙන්ම රටේ ජනතාවත් එකට පෙළ ගැවුණ. නමුත් දෙවැනි වටය එනකොට මේකෙද මංහිතනවා විශාල වශයෙන් අපිට බාධා රැසක් ඇති වුණා. මේක අපි බලාපොරොත්තු අපේ බිඳ වැටුනා කියල මංවේ අවස්ථාාවද කියන කැමති. පළවෙනි වටේදී අපි අදැකීම් ලබාගත්ත ජනතාවක් හැටිය දෙවැනි වටේ වෙනකොට ඇයි අපිට මේම ඕනේ මට මතක් කෙනවා එක්සත් ජාතික පැ පක්ෂ හැටියට අපේ පක්ෂණයක. නිල් ි්‍රමසිම ඇතුම එද මාර්තු මස පස්වනිද. අගමැති නිරනිවසේ විශේෂෙන් අරලිගහමන්දිරයේේද. එදා රැස්වීමක් තිබයි රැස්වීමේදී එතුමා පලපුරුදු නායක කැටියට කිව්වා. අපිට මේක සිද්ධවෙන්නේ මූලිකම කළ යුතුදේවෙන්නේ පරීක්ෂණ පසිහා පරීක්ෂණ පැවැත්වීම. හැක්කි තරම් පරීක්ෂණ පත්වන්න. හැබැයි අපිට ඒකට අවශ්‍ය කරන. යටිතල පාසුකම් නැති වෙන්න තිබුණා හැබැයි ඒ යටතල පාසුකම් සම්පාදනය කරගන්න වූ ආකාරය පිළිබඳ ඔහු දැනුවත් කරවා. දවසකට අපි පන්දහක්වත් මේ PCRR පරිීක්ෂණ අපි කෙරුවනම් අපිට කන්ට්‍රල් කරගන්න පුළුවන් කියන දැනුම ඔහොට තිබුණ. ඒවගේ මොහෝ කිව්වා අපිට පරීක්ෂණ කරගන්න පරිීක්ෂක් ගාන්ි ලැබ්වල අඩු පාඩු තියෙන්න්න පුළුවන්කම තිබුණා. එනිසා මේවා සම්පාදනය කරගන්න මුල් තැන දෙන්න. මේකට අවශ්‍ය කරන මුදල්වෙෙන් කරගන්න. වෙන මේයාකාරයට මංහිතනවා රනිවික්‍රමසිංග ගරුණ අයගතුමා ඉතාම හොඳට රජයට විශේෂෙන්ම ජනාධිපතිවරයට ඒවගේම අගමැතිවරයට ඒ කාරිසාධික බලකායට එතුමාගේ තිබිච්ච දැනුම ලබා දෙන්න ඕහු විදුරපත් වනාා. එක මහිතනවා හොඳ. දැක්මක් ඇති නායක හැටියට විශේෂයෙන්ම විපක්ෂය හැටියට අප පෙගෙස්තුවා. මතන ඉදිරිපත් කරන්නකොට මම හිතුණ කොවිඩ් මර්ධන අයවැයක් හැටියට මේ අයිවැය ඉදිරිපත්රවේ කමි මත්නය ගදහසුල්ටාන්ඩු ඉඩ කම්ය නැ. ම හිතන ඇතුමා නායකත්වේ දුන්නා එතුමා කතා කෙරවා නමුත් අපිට පෙනෙන්ට තිබුන් නෑනේ දෙක ඒ පි ලිබඳව උදව වර්ගෙන ගන්න පුළුවන්. මේ ඒ උපදෙස් අර්ගැන ඉදිරියට ආව කියෙනෙක දැනුන්න බොද නොෑම්බර් මාස වෙනකංවත් අපිට අවශ්‍ය කරන දී රටට සපයා ගැනීම සඳහා කටයුතු කිරීම දුර්වල වෙලා තිබුණ. ඒ මක් නිසාද කියල කියන්න මට ධනෙ නෑ. නමුත් මෙවැනි අවස්ථාවකදී මම හිතනවා අප මීට වැඩිය රටක් හැටියට අප සියලු දෙනාගේම දායකත්වේ දෙනකොට ඒකට මුල් වෙන්න තිබුණ කියලා. රජය පත්තෙන් ැබෙන සහයෝගේ පිළිබඳබුදු ිසාහමට පත් නොද රජය පැත්තෙන් දැන් මේ වෙනකොට මංහිතනවා රටේ ජනාජිපදි තුමාට සහ අගමැජි තුමාට මේ දෙවැනිවටයද මේ වුවදුර මර්ධනය කර ගැනීම සඳහා සම්පූර්ණ සහයෝග ලැබුණද කියෙනක අති බයානකයි දෙන්න. ඇත්තටම. ඒකට අවශ්‍ය කරන සහයෝගය ලැබුණග එහමනැත්නම් වෙනවෙන අය මේ පිළිබඳව තමන් ව්‍යාපාරයක් කර ගණඩ ගියාද කියෙ එක පිළිබඳව අපිට හිතන්න වෙනවා. මොකද බලන්න දැන් දෙවන කොවිඩ වදුර එනකොට අපි දන්නවා හොඳටම කර්මාන්ත ශාලාවක් ඉලක්ක කරගෙන ඒ කර්මාත ශාලා සේවිකාවන් ඉලක්ක කරගෙන තමයි දෙවැනි වටය. ටන්ගත්තේ ඒක කොයි තරන් දුරට බරපාතල උනාධ කියතොත් ඊළඟට ඒ අපිට කොළඹට ආසන්න ගම්පා දිස්ප්‍රික්කට ආසන්න ඉතාම වෙළඳ මධ්‍යස්ථාන වලට ආසන්නව ආපුහම අපිට ඒ මර්ධනය කරගාන්න පුළුවන් තත්ත්වයක් තිබුන්නෑ. අදදටවත් අපිට කියන්න බෑ දෙවනි රැල්ල ඒොවි රැල්ල ආවේ කයි විදියරද කියන එක පිබඳව අත්ම අපිට අදටවත් එක දැගන්න පුලුවන්කමක් නෑ. එනිසාවැනිටයේද රජයට ලැබිච්ච සහයෝගය රජය ඇතුලෙන්ම මං හිතනවා හරි විදියට ලැබු නෑ න්තු ර රජකාවිිටම සිහ මන්තිතුමේන හර න්ත කොන් හ පල මන්ත තුර කාර හ පත් මත්තු ජ පත් හ රන. ලින්ම රපන් සංස්ථාටම මේ වැඩිසටනටආධදරකිරෙන් පෙළිබඳව ස්තුතිවන්තව වෙනවා. වගේ මෙරට සියල්ම ජනතාවට ඉස්සයි විසයක ලැබ්වාාව්න කොරුණාවලින් තොරව තමන්ගේ සෞඛ්‍යතාත්තිය වඩවගන්න පුළුවන් වාසනාවන්ත වසරක් වේවා කියලා පාර්ථනා කරන්න ඕනේ. ඒවගේම අපේ ශාන්තනම මහත්මිය සඳහන් කර ආකාරයට ගෝටාබේ රාජපක්ෂි ජනාධිපත්තුමා නායකත්තයට පත්වෙලා මේ වෙනකට වසරක් කෙනවා. හැබයි ආ්ඩුවක් විදිහට අපි බලය අරගෙන මාස පහකවැනි කෙටි කාලයක් තියන්නේ කෙටි කාලයතුර මේ රටේ නායකත්වය කොතරම් මේ වසංගතයක්ත් එක් රටේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරාද. කොයි වසංගතය පාලනය කරන්නටයුතු කරාද කියරෙ එක අපි හොඳ හොඳ කාරම දැන්න මේ මොහොතේ අපි දේශපාලන පක්ෂපාට් පැත්තකින් කියයලා ටේ ජනතාව ගෙන හිතිය යුතු මොහොතක් පලවෙනි ඒ වසංගතය ආපු පලවුණු අවස්ථාව ඉතාාවම සාර්ථක මඩ පවත්වන්න පුළුවන්ග වුණ ජනාධිපත්තුමාට සහය දුන්න ඒ වෛද්‍ය ශේත්‍රය ඇතුළ සිලු සේවක්කය හිඳලා මෙ රටේ සීර්ුම ජනතාවකට සහය දෙන්න පෙළගැහිලා හිටිය. එනිසා කිසිම මොහොතක අපිට තුමිය කරන චෝදනාව එකගවෙන්න බෑ මොකොද අප කණ්ඩායමක් විදිහට මේ වෙලාවේ එකට එ එකතු වෙලා අපිට පුළන් උපරිම සහයෝගය, දිපත්තු ඇතුම කන්ඩාම දෙන්න කටයුතු කරන්න අපි ූලිකදේ දේශපාලනයෙන් එහා ගිය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ය නගා සිටුවීම අපේ වගකීම වෙන්නේ. එනිසා මේ සියලු සේෂත්‍ර සියලු දෙනා රජයක් විදිහට අපේ කටයුතු සාර්ථ කරගන්න නිරන්තරයම සහය දෙෙනවා පCR පරීක්ෂණ. පළමු අවස්ථාවට වඩා දෙවැනි අවස්ථාවයි මේ වෙනකොට CR පරක්ෂණ අපි. පන්දහක් කරන්න අදේක විසි දහක් දක්වා කරන්න පුුවන් දවසර ඊට වඩායහාගිය ප්‍රමාණයක් කරන්න පුළුවන් ඒ වට පිටාවසේ අවශ්‍යතා සම්පට්ටික අපි අද ඇති කරගෙන තියනවා. තින් රෝහල් පද්ධති අපි වැඩි දියුණු කරලා තියෙන මේට මුහුණු දෙන්න අපිට පුළුවන්කම අපිට මේක පාලනය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනික ලෝකයම වෙලාගත්ත වසංගතයක් අපිට මේක පාලනය කරන්න පුළන් උපරිම සහයෝගය වගේ ජනතාව දැනුවත් කිරීම මේ සියලුදී අපි කන්න මොකද අපිට කියන්න බෑ මේ අද. ඉදිරිියයට කවදද නතර වෙන වසංගතය අද කියලා. එනිසා අපි රොටක් විදිහට මංහිතන් අප සියලදෙන එකට එකව ව යතු මොහතක් මොන මතතිමතාන්තර තිබ්බාත් රදි අඩුපාඩු තිනගේ වැරදි අඩුපාඩු පෙන්වාදීම. ම ක්ෂක් දිියර හිතන්න මේ වෙලාවේ කළේතු වන්න මතු හ පර ම ල තු ලම හනකට ගත් ප ර හම ප පර්ශයක් වෙන් ඉ ඉදිරිපත් කන හැම කරුණු කාරනාවක්ම අපි ඒ වැඩ සටහන දයක්කිරීම දී ප්‍රයෝජනයට ගත්ත හම අවස්ථාවකම කිසිදු මොහොතකඒ ඉදිරිපත් කරපු දේවල් අපි බැහැ කේනෑ මකද අපි මේක මෙලාවට ක්ඩායමක් විදිට දිරිට අන්න නිසා රටක් විර දිරට අන්නන කියනතන ඉද තමයි හමහොතකම කටයතු කර නිසා ඒ. හැම පාර්ෂයන්ගෙන්ම දෙන. උප දෙෙ සහය දැනන් තුළ දෙන සියලුදේ අපි මේ කෝරනා වසංගත පාලනය කරන්න ප්‍රයෝජනයට ගත්තා ති ඉදිරි රතේ ආකාරයෙන්මයි කවරු හරි කෙනන මේ වසංගත මේ ආකාරයෙන් පාලනය කරන්න පුුවන් කියලා රජයක් විදිහට අපි ඒකට ඒ සහයෝගයට අපි බොහොම කැමැත්තිෙන් ඒසාහයෝගේ භාරගන්න මමුකද අපිටත් ඕනේ රටේ ජනතාව රක්ෂා කරන්න රට වග කියන නායකෙක්කි නො රටේ ජනතාවට වග කියන නායකෙක්කින්න නායකය විශවාස කල්ල තමයි හැටනම ලක්ෂක් ජනතාව එතුමාාව බලය පත්කර මිට අවරුද්දගට පෙර. ති ඒ වසංගතය අද වෙනකොට මංහිතන්නන්නේ පාලනි කරන්න අපට පුළුවන් වෙලාතිනවා අනිකුතු රටවල්ලක සදධනය කනකොට මේ වෙලාවේ අද හටේ තත්තේ ගත්තොත් මේ රෝගට ගොදර වෙච්ච පිරිස ංහිතනය හත ලස් පන්ඳහාාගටත් එහාගේ පිරිසක් ඉන්නවා හැබැයි ඒකයි සුවච්ච පිරිස ගැන කවුරුත් කතා කරන්න නෑ. තිස් හදදා පතිස්හද්දහස් දෙසිය පනස් දෙගක් මේ වෙනකොට. සුව වෙලා ඉන්නවා ඇබොහොම සුළු පිරිසක් තමමාද රහල් ගතවෙලා ඉන්නේ හැදන ප්‍රමාණය ගැන තමයි කතා කරන්න. සුව වෙලා ගෙදරයන පිස ගැන කතා කරන්න නෑ.ඒහින්ද මේක අපි තේරුම් ගත යුතු වෙනවා ඉඳ අද මේ වෙනකොට අපිට අපි රටක් විදි අපි ලොකු සම්පත් නෑ. පංචි ට ර්ථකය කඩා වැටික්ච අර අපිට භාරදුන්නේෙ රටක් ඇති ඒ සියලු දෙෙත් එක් අි මේ වසංගතය පාලනය කරනෝ වගේම රටේ ජනතාවගේ. ආර්ථකේ ගඩනගන්න යම් සහයක් රජයමින් දෙනවා වගේම රටේ මේ සියලු දෙත් එක්ක රටේ කඩා වැටි චාර්තිකය රටේ සංවර්ධනය මේ සියලු දේ ගමානකුළු ජනතා බලාපොරොත්තුවයා චාකාරයම් කරගෙන යන්න ජනතිපත්තුම ඇතුළේ කණ්ඩායිමට පුළුවන් වෙලා තියෙනවා. එනිසා අපි තවදුරට. නතවා රක්ෂා කරන් මේ රට ආරක්ෂා කරන්න ඒ වැඩ පිළිවල හැමෝගේම සහ ඇතුව කරන්න බලාපොත්ව ේ පංචි ප්‍රශ්නයක් දැනර අුදක්ගත වෙච තැන ඔබ තුම ලට එ දා තිබුණු හැටනව ලක්ෂය ජනප්‍රසාදය අදටත් මේ අවුරන්දගේ උුණම තියෙනෙක විශවාසකවා අනිවාරම ජනතාව බුද්ධිමත් ජනතාව මේ වෙලා මේ වසංගතයක් තියෙනවා ඒ වසංගතට මේ රටේ නායක මුහුණ දෙන ගමම් ගමේ ජනතාවගේ ආර්ථකය ගැන බැලවා ගමේ සංවර්ධන නැවතටන් අර තියන ඩල. චාර්ථකය ගොඩනගන්න ලුවන් දේශීයත්වයට මුල්දැන දෙමින් රටේ ජනතාවගේ ඒආර්ථකය ගොඩගන්නේ වැඩ පිළිවල විස්සයි විසේකෙම නියත වශයෙන්ම අපේ මේ අයවැය හරහා දිියච කරන්න.ඒ කටය සියලුදේ මේ ගොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒනිසා අපිට කිසි දුසැකයක්න ජනතාව බද්ධිමත් ේලා පක්ෂ පාත් දේශාල මදල නතාව එකට එක වෙලායින්න නායකත්තේ පිබඳ තවදුරටත් විශවාාසරන ගොටාවේ රාජ පක්ෂ නාතපත්තුමගේ නායකත්්‍යය පිඳ හිද. අපිට ජනත මතය අපේ ඇත්ලා කියලා පිකොයි මොහතකවත් විශවාස කරන ජනතාව මතය වදුරටත් ඒ විශවාාසේ ආකාරයෙන්ම තියනවා. ඒනිසා. එ නායකත්තයේේ විශවාාස කරප නතාව වෙනුවෙන් වග කියන නායකත්තේ ඉදිරිත් මේ වසංගතේ දුරනනෝගේමට ජනත බලාපොත්තුන ේරට නනාගත ාගන්න තරු පි බලාපොත්තු ගොලට සුරක්ෂත රටක්තු සවවිද රටක් ිකක් ද කියලා.ඒ විශවාසය තුළ තවමත් ඉන්නව ඒ විශවාසේ සාක්ෂාත් කරන්න පුළුවන් වසර තමයි විශ්සයි විසියකේ වස ඒ නිසා සියලු දෙත් එක්ක අපි රටක් විදිහට අපේ ඇතුන තැයිඳදල පටන්රගෙන රට නිවැරදි තනට ගේ නොවගේම රට අපේ ජනතාව බලාපොරොතුනේ සෞභාග්‍ය දැක්ම කරායන්න අපිට පුලුවන්කම ශක්තිය මේ නකට මු සුතු මත්‍ර ම පදවන ට තව දුටත්තාකරු ප්‍රණීන්තුමේ බතුමන්ලගේ පර්ශවයෙන් සැලක වුතු දායිකත්යක් මේේදදි කරු අපානෙට ලබදදුන්නාද සහම මේවෙලා බුතු මේේලාගගේ අය පත්ත්‍රීතින්නේ ආණ්ඩු පෙරලීමක් බලය ලබාගැනීම ආ්ඩුව පහස්ථාවයට පත් කරක් තින්ත වෙනවාචාමර ශ්‍රී ලංකා රපහිනි ංස්ථාවට අද කාන්තාව හත්‍ර දෙෙනෙක් අලුතවරුද්දේ කැඳවලා සාකච්ඡාකිරීම සම්බන්ධ එත්තක මංමෙක අවස්ථාවක් කරගන්නවා සමස්ථ රටවාසි සියලූම දෙනාට කායික මානසික නිරෝගතාව ලැබෙන සුබම සු අුතවරුද්දක් වේවා ක ළමන් ප්‍රාර්ථනා කරන. ඔබතුමා අහපු ප්‍රශ්නය ඇහෝතින් අපේ විපක්ෂයක් හැටියට මොන විදිහකින්වත් කකුලෙන් ඇදීමක් කරන්නේ නැ. විශේෂන් කියන්න ඕනේ හැට නමලක්ෂයක් ලොකු අපේක්ෂාවක්තියාගෙන දෙදස් දහ නමේ නොව ඇම්වර් මාසේ ජනාධිපතිවරේක් පත්කරගත්තා. අද ගැටලු අක්තීරවා අද ජනතාව කතා කරනවා ඒ අපේක්ෂාව විෂ්ට උනාද කියන එක. දැන් මට කලින් කතාකරපු මන්ත්‍රිතුමිය කිව්වා රම් මස පහයි කියලා. ඇත්තටම ජනාධිපතිවරණය ඉවරෙනුවත් එක්කම අපි ආණ්ඩුව නව රජයට විභාරදීලා අවුරුද්දක්යෙගුල්ලං අපට වැඩිය කාලයක් දැන් මේ කරගෙන යනවා. ඇත්තටම අද ගෝලිය වසංගතයක් තත්ත්වයට පත්වෙලා තියෙන මේ කොවිඩ් වසංගතය අපි දන්නවා වසංගතයක් කියන්නේ. ූමි ප්‍රදේශ තුළේ තියෙනකොට ඒ එක දේශවීමාවෙන් එහට යන වන්නන් ඒක ගෝලියීව සංගතයක් වෙන්මු. එතුර මේ පළවෙනි රැල්ල ඇත්තරම නවත්තා ගැනීමට තිබුණු අවස්ථාවක්. ඒ වෙලාවෙදිත් විපක්ෂයේ හැටියට සමඟි ජනබලවේග පාර්ලිමේන්තුවේ කතා කරා මේක වලක්වාගන්න මේ මේ පි ක්‍රාමාර්ග අරගන්න කියලා. නමුත් ඔබතුමාට මතක ඇති. එතකොටත් කිව්වා මාධ්‍ය සදර්ශනයක් තිේලා දැංහර චීයන කාන්තාවට හැදුන හම එය සුවෝ වුණයි කියලා එ සිපවැලඳගෙන මේක බයිෙන්ඩයක්න ඇති දෙයක් විදිහයට පෙන්නලා ඉල්ළංඟට ගුවන් තොට පොළවල් හලාේ ඇ දූපතක්නෙ අපේ රට පිටින් ගෙන අත්කර මේ වෙලා තිබි චීනේ ූහ ලඟරේ. එතකට ඒ අපේ රට වගේ එන්න නං. එක්ක යාපෝට්ටෙක්කින්ං එ ඕනේ හමනත්තන් වරායකින් එන්න නඕනි. නමුත් පට මේ ක්ග න ති මන නමුත් ඒේලා ආන්දුවර තිබන ලොකමදේ මයි මැතිවරණය අන ඒක හේතුකොට ගෙනන පලවෙවිනි රැල්ල අපට මතකයි විසි අටත් ඉල්ලක්ක මද කියලා හපු අවස්ථාහම අපි මධ්‍යීන් දැක්කක් ඉතින් ඒ පලවෙනි රැල්ල බලයක්ක්නතු ඕන්ට ම කරුණන පාලය කරන සහෝගයක්ක ොතුම දුන්න නෑන ර ල්ලීම් කර යවස් ාව තුන පාලමන් විරුද්දවා ඒ ම තර දීද කියන එතනැදී අර ණය සීමාව පිළිබඳව තමා අපේ විරෝධතාවේ තිබුණේ. සහ ඒ නය ලබා ගැනීමේදී අනුපාතම කද සීමාව සහ ඒ ගනරේ මේ වගේ අනුපාතිකයේ පිළිබඳව. ඊළඟට දෙවෙනි රැල්ඩ එන වෙලා වෙදිත් එකවස්ථ එකක දේවල්කිව්වා අප බ්‍රැන්ඩික්ස් පකුරත් කියලා සමාජගත වනා ඒකෙන් අප ගගලුම් ශේත්‍රේහිටපු කාන්තාව දැවැන්ත විදිහට අසරන වුණ ඒවගේම කොන් වුණ. ඇතන යුක්්‍රේන් අයගෙන් ආවයි කියලා කතාවක්ගිය මේ මේ විදිහට ඇත්තරම ඒ සියලු දේවල් වලක්වා ගත යුතු තිබුණ දේවල්. අපි සමගිජන බලවේගේ හැටියට ඉල්ලිීමමක් කරණ කොට මාස්ක අඳින් ඕෝනේ මුවාාවරණ දාණන්න ඕන කියනකට එවලිත් කිවන එහෙම අවශ්‍යාවයක් න හැකිවා. එවැනි දේවල් ඒ වෙලාවෙද මේ රටේ වගකියවුතු අය කතා කරන්න ගත්තා. ඇතරම කිව්වොතින් අද. මේ රටේ ආර්ථිකය වැටිලතියනවා.හෝවි වසංගතය පමණක්ම නෙවෙී මේ අකර්යක්ෂමතාවේ නිසා මඟකට සාක්ෂි කියන්න මොකද මම දැක්ක මාධ්‍යය තියෙන මේ රට කරන්නන්නේ තුන් දෙෙනෙක් අපි තුන් දෙෙනනා විතරයි වැඩරේ කියලා ඇතැම් වගකීයුතු නිලධාරීෙන් ලකම්ඹුර ප්‍රකාශ කර තිනෙන. එතකට අනික්කයිව කාරයක්ක්ෂපාවයෙන් නෑහ කිය. ඉගුල වැඩර නැයි කියරවගේ අදහක්තියන. එතුරු ේරට ආර්ථක වැටල තියෙනවා ආර්ථික වර්ධන වේගේ ්‍රිනදාශයි දශම තුනට ගිය කියන පි පවරුදන්න බතු ල කාලේ පු කඩගෙන ටීම මේේ ප්‍රතිපල්ලයක් නැත්තන් ට ග ලක් හ එනොට කාලයක්ක් තිබුණන මේ ගොඩනගන්නත් මේ තර රිනිදාශය දශමතුුණකට වගේ කඩා වැටන්න මේ ආණ්ඩුවේ තිවෙන ආරයක්ක්ෂමතාවය කියනක තමයි අපි කියන්නේ. මේ කෝවිඩ් වසංගතය හින්දා ඔබතුමා දන්නවා. රැකියයා විශාල ප්‍රමාණයක් නැතිවෙලාගේ හින්තයෙනවා. අද කොළඹ අලුත් සංස්කෘතියක් හැදිල තියෙනවා මෙතන කින්බුලාවල හන්දිියහරිගයට ගිහින් බලන්න. හොඳ වාහනවලින් ඇවිල්ල අද ඒ අය රොටී හදල බිකලනවා. ඒ වගේ තැනකට අද වැටිලා තියෙනවා මේ හොඳද පෞද්ගලික සමාගම්බල එහෙම රැකියාවල නියවතු වෙලා හිටපු අය. එතු රයායගේ රැකියවල් අද කඩන් වැටිල ආර්ථකය බිඳ වැටල තියෙන.ට අධ්‍යාපනය සම්පූර්ණයෙන් මද මේ රටේ කඩා වැටිලා තියෙනු. ඒ අපි මේ සාහසිකව මේ සතුටක් විදිනවා නෙවෙී. රටක අධ්‍යාපනයේ කඩා වැටෙනවයි කියන්නේ. පරම් පරාවක් ආපස්සට යනව රට. එනිසා මේට බවිදිමත් වැඩ පිළි වෙළවල් අවශ්‍ය වෙනවා. ඉළඟටකුව හතුලිස් පන්දාහක් ආසාධනය වෙලා ඉන්නවත් ඉස් සද්දාහක් සුව වෙලා ගිහින් තියෙනවයි කියලා. දැන් අපි හොදාකාරෝම දන්නවා මේකට බෙහෙතක් කොහෙවත් දුන්නේන්නේේ ආ්ඩුව මොකක්ද කරීමේ තිස් සද්දාහට හොඳ වෙන්න. ැ කෝවි හැදිල ආසාධනය වෙලාඒ රැඳුම් අධ්‍යථනව නිරෝධයන මධ්‍යස්ථන වල හිට පොයත් දෙක අපි කතා කරනකොට ඒ අයට බෙහෙතක්තිීල නෑ එනිසා මේ ආණ්ඩුවේ හපංකමකින් තිස්සද්දාකට හොඳ වනායි කියලා කියනවන මංහිතනවා ඒක බොරු කතාවත් කියලා. අද ලෝකෙම බලංගඉන්නවා එන්න තක් ගැන ඒවා රටට ගෙන්න්නන්න විවිධ වැඩ පිළිවෙලවල් සකස් කරෙනවා අපි මොනාද කරන්නන්නේෙක් ඟට මොට්ටිධන. ම න ගන තක දේශය වෙදකම හෙල දකම හෙලා දකිනවා නව නමුත් වි්‍යාත්මක පදනමක් තියන ඒ ඇස් ද වාසදව ඇමැත්තුම කියන එන්නතක් එපයි කියල. ඊලඟට නාමල් ඇමැත්තුමා කියවා මේ ලැබ්බල ඉන්න මිය කරන්න එපා කියලා. ඊස්ට්‍රයිල්ල මේ වනකට සීට දයකට රටය දීල ඉවරයි ඉන්දියාව ලබන සතතිය දනවා ඊළංඟට බංගලාදේශය කෝටි දෙකට ඇනයුම් කලා තියෙනවා. එන් අතක මිල දොල දෙකයි. එමලන් අපේ රට. මේ වෙනුවෙන් අරන්තියන වැඩ පිළිවෙල මොකක්ද කියර එක අපිට මේ රටේ ජනතාව වෙනුවෙන්. අහන්ඩ වෙනවා එනිසා මේත් මේ වසංගතයේ මැඩ පවත්වා ගැනීමට හෝ ජනතා ආරක්ෂක ගැනීම ආුවට වැඩ පිලවලක් නැ කියනෙක ම පට කිය ම සුති ද ට තතුරට ත තාාරම කොකිලා හන්චතුවනි පරපත චෝධනනාරක්තියන විපක්ෂි කියපු දේවල් ඇහුව නෑ මුල්වටේදක සාර්ථකුණනාගේින් පස්සේ මේකට උදම් ඇනුවවා සහවශ්‍ය කලමනා කරමර නෑ ාරගන්නවද මේ චෝදනාවන් එන්න තක් පිළිබඳ කතාවත් පිතුමි මතක් කලා හැමටම මංගත ඉස්සලාම . විසිේ කවරුද්ද වාසනාවන්ත සපාරුද්ධ කරමීම සංකාව සිරුද දෙනාටම ප්‍රර්ථනා කරන පමයම විශේෂය රෝගී සවයෙන් පිරි්චා වරුද්දක්. හැමෝටම ලැබෙන් ඕන කියනෙකම මගේ ඒකායින් ප්‍රාර්තනය. චෝදනා ගොඩයි සාමාන්‍ය විපක්ෂයකඉන්නගොට චෝදනා එල්ල කරනක සාමාන්‍ය ස්භාාවය. අපේේ දායිනම දැක්කව විපක්ෂයකට වෙන භූමිකාාවක් නැවෙනකට වික්ෂ උත්සාරනවා. හිහෝ ෝදනාකතුරලා ත ගා ආ්ඩුවේ බලය ගන්න අපි කොහොද කටයුතු කරන්න කියෙන දන්ටයන්ති කරෝනාව කියලා කියන මේ රටේ තරක් මු ෝකයට මලුත් ඇවෝසනයක් මේ අලුත් දෙයක් හැම රටක්ම තම තමන්ගේ රටට ආවේනික ක්‍රමවේදයන් අත්හදා බලමින් තමයි මේ කොරෝනා මර්ධන ක්‍රියාදාමය ගෙනයන් ලෝකයේ දියුණී කෙන බොහෝ රටවලත් කොරෝණ සීර සියයක් මර්ධනය කරගන්න පුළුවන්කම ලැබල නෑ කඩින්කඩ විටන් විඩට කොරාව හිස ඔසවන අපි ස්ට්‍රේලිය දිය බැලුව අපි දන්නවා යම්්‍යයම් ප්‍රාන්ත සමාර්කාලවද වහනදානවා දෙ අපේ රට පලවෙනි කොරනාරල්ල ර්ධනය කරගන්න අපිට සාර්ථක පුළුවන් වුණා දෙවිනි රල්ලත් අපි මර්ධනය කරමින් යනු. ඒ මර්ධනයා මර්ධනය කරන ක්‍රාදමේතු අපි රජයක් හැටියට අපට ගන්න තිෙන සියලොම තීන්ද. ජනතතාාව හපතිෙන අරන්තයෙන් මිතුම එලලා චෝදනා කරනවා. ල කියෙ දේවල පැහුවන ෙැබයි ගොල කියපු දවල ැහවන මේ කරුණන අපපු වෙලා මුල්කාලේ අද වෙනොක මේරටේ මනිසු භාගයක් නෑ පැක්කනල් බේවනම් භාගයක් මෙනහට මංහිතන්න ජවත්තිලා ඉදී කෙනාවගේ දැක්ක එක දරා පාලිමේන්තු මංචීවඩ අද අදත් පාලිමන්තු ඉන්නවා මේ ගොුවන අපපු ගමක මුළු රටම ලොක්ඩවන් කරන්න කොට ඇයි මේ රට වහන්නේ. මේරටහන්න පමේකම ගරුණනා ක කියන්න සුරුදයක් මේක් ස ාධති පක්ෂ ප්‍රබල ල න්ත්‍රවේ ම ගම්මහ දිස්ත්‍රික ියෝචන කන ක ැක්කෙව. ති අදහනවායිම රට ඇරගනින්න කියලා හ පවපාක් මේ කාරම ගරට මහන්න ඇති ඇයි කියලා දන. එදා කියනවා ඇයිරට වැැහුව කියලා. අදාහනු කට ඇරගනන්න කියලා. තින් ම දන්නන්නේ මේ ගොල්ගේ දේශපාලනයේ පක්ෂේතයයට ප්‍රතිපත්තිය මොක්ති කියෙන කාරන දන්න. ශිෂම රජයක් හැටට අපි අපේ තිබුණු කොරෝණාවට සූදානමක් නැකෙනකු අපිට කොර. එනකට අපිට වසංගත රෝග සඳාතින රෝහල් දෙකයි. අපි අද ඒ රෝහල් ප්‍රමාණය වැඩි කර තියනවා. ඒ වගේම අයිසිිය ඇදන් අපට තිබන හොම සුළු ප්‍රමාණක සේ ාන කපියක ඒ ප්‍රමාණයෙන් වැඩි කරලා තියෙනවා. මේ සියල්ලමක් වැඩිකර ඒ වගේ අවශ්‍ය බේටික ැ ෙහෙත් දෙන්නේ නෑැකර මං ඉතාමත් ආදරයෙන්තා මතක් කරනු අපේ මන්ත්‍රතුමයට මේ කොරුවනා පාලන්නේ කරන්න අපේ රටේ සෞඛ්‍ය ශේෂත්‍රය පුද්දුම විදිේ මහන්සයක් ව තමන්ගේ ජීවිතය. පවා අවධානම දමළතම මේ රෝහල්වල ඉන්න වෛද්ධවරයාගේ ඉන්න සුල්ලු සේවකයා දක්වාම කටයුතු කර. තුර මේ අපි අවතක්ෂයටකට මොන වෙලාවකත් ලක් කරන්න හොඳෙන. ඒය අතක්ෂෙර ලක්කිරීමතුට ඒයගේ හිත් කඩං නැටනවා. තින් මේ රෝහලය ඉන්න රෝග්‍යියාව අනිවාර්යෙන්ම ඒ අවශ්‍ය ආකාරයට ඒ අවශ්‍ය විද්ධහට ඒ අයව බලාගෙන රෝගයා සුවෙන තැනට අපේ සෞඛ්‍යංශ ගෙනන හිදතමයි රෝගින් යන ප්‍රමාණ අඩු වෙලාදේ. තොට මේක නෑ මුකුත්නයක් ඔොහුමත්නේ හිටියත් සනීප වෙනවා කියන තැනට අපි විපක්ෂයක ඉඳගන චෝදනා කරනවා නං අපේ රට සෞඛ ශේත්‍රීය ශෂත්‍රී මිනිසු මොනතරම් දුරට මානසික කැඩවටේ. අපි හම ලාවකිම සෞඛ්‍ය ෂේත්‍රය පුදජලයම තාරක්ෂා කරතනය යගේ මානසික සුවය ගැන බලතියනවා. ඒවගේ ්‍රිවිද හමුදාවක් ප එකතු කරගන ති නම් මේ වැඩ පිට. අපි කරෝණ රෝගය කම්බුණ හම ඒකෙනගේ අගගිය මුලගිය හැමතැනමොයිලා. අපි ඒ අයව එකතු කරගනයය නිරෝධයනය කරලා. මේ ව්‍යා්තිය වලක්වල තියනවා. මේක රජයක්ක් හැටියට අපිට ගන්න පුලන් උපඩිම ක්‍රාමාර්ගය දක්වා අප ියයනවා. ඒවගේ අපි දන්නව රට ආර්ථික වශය නැගෙට සින්නුවවා. හ ග වශ්‍ය විදිර ලොක් කර . මර ින්. ොට ඒ මුලු ස්ත්‍රික්කයම නිය වහන්න උමනාක් පරැතිවූ නැපි මුලිමටන්ගත් වේයන්ගට වැඩියනොට වයංගඩට හන් වයංගොඩින් හට කියලා මීගමට ඒකතුරු අප මීගම පොලිස්මල්ල ප්‍රදේශය ලොක්ඩවන් කරතනි අත්න ගල්ලටගේ තන දියවලපිටියටක. ගිල්ල ටකට පෑල ගොට අපිට පිහිටපු නති පොකටක් හ ප මාල්ුමකට මතුන දර මල්ුමකට මැතවන පොකරත්ක අපට පැලිගොට කලනිය වත්තල මේ සියල්ල ලොක්ටවන්රගේ මේ මේ ප්‍රදේශය ඒ වෙනොකොට ආසාද ටන දම්ප පට ලොක්ටවන්ට ලූමන ක්තිබුන් මනිස්ුටේ ජාජක මේ චමන අපි දන්න මේහම් හොයාගර තියන එන්නතුත් සියර සියක් සාර්ථකද තාම ය පරේෂ ටම ති. ැන් අපි දන්නවා සහර චීනය ලබාගත්ත එන්නත් ගත්තයට නැවතවතාව පොඩ කරල අරගෙන තමන්ට පාවිතාකරත් නැවතවත කොවිට ආසාධන වෙලා තියනවා. මේ සියලුම දෙව පර්යේෂ ටමේති හැ අපි රටක් හැටියට. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ඒ මට මේ පවත්තාවගෙන් ඒගේ ජීවිත අවදුරත් කඩාවට දෙන් මෙතුමෙකක් ආර්ථික වේගේ රිණ දාසයකරසිෙන එකයි දසම හ එකයි දසක ආර්ථික වේගයක් තියන්නේෙ.තකොට අපි දන්න මේ මේකට බලපාන කාරණ ගොක් මේ කොළන වසංගතය වගේ මහ බැංකු එ මංකොලක ඇවි නැත්තා. ඒ මහබැංකු මංකොල්ල ඇතක පටන්ගත්ත හොරාකෑම. ඒවාගේ අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයට දේශයේ නිෂ්පාධනය එකතු කරන්න තිබුණු අපේ වරායි හම්බන්තොට වරායි විකුණල දැමිීම. ඒවාගේම ජාතික සම්පත්තික මේ පෞදදු පහි විකුණල දැමීම මේ සියලු කාරණය එකතුනේ ැත මට ව හඳ රට අපට දෙන්න තිබ හත දසම. ඒක ආර්ථික වර්ධනයක් එකක තමයි අපි දස් පහල ආ්ඩුව බාරදුන්නේම අපිට හප වාන්්ඩු බාරයෙනකොට ොරෝනයා මොකක්වත් නැතුව. ්‍රිනා ආර්ික ඔන්න මෙන්න කරතමයි අප ආර්ික බාරදුන්න. හැයි අපි ඒ කියලා අඩාන්ඩ මේ ආර්ිකය දිහා බලන් අපි අඩන්න හිටේන අපි ඒ වෙනෙන් කරන්න විවසනේ මත්ය ප්‍රටන ගාසිටවන්න පුළලන් දේශ ආර්ථික වන ගාසිටුවන් ඒවාගේම අර කිවෝවාගේ පලදායි පුොරවැසිය හදන්. මේ රටේ කවදක්ක මේ පලදායි පපුරවශය කදන්න ඕනය කියන මත. සිමකෙ තිම දකරම දන්න්නේන ඇබයි රැකයා ක්ෂ වෙනකට සමුධලාබි පව්ලෝටි ලබර දිරතියෙන. අවුදු පහක් තමන්ග උපාධ අර දස් පහලුවේන. උපාධ අර අව පහ ගෙදරහිට උපා පාදරී හැටදාහකට අපි රැකයාටික දීරතියනවා රට පාලනය කරගන රටේ ආර්ථක කළමනා කරනයන ෝරට කෝරෝනා. මර්දය කර මද කොවි ි මර්ධනය කරන ගේ ආතති ද ට ප ට හට ම ම ති ප ම ට ු ප ට න පශ පි ප්‍රශ් ර ෙ ර ට ප ක්.

ෙට බල ම ු පක්ෂය හැයි ජතිකල ස්තු මන්ත්‍රී දරයකට පමනක් සමවන් ැන්ට පත් බතු ො ර න්ඩුවලට චෝදන රත් බුතු ේලාලගේ පාලන කාර සාදනේ දුරවල සාද බතු ලද තත්තර පත්තු එක මහිතන පිළිබඳව විශේෂයෙන්ම මකයන කැමති ඉතිහාසේ දේශපාලන වශයෙන් ගත්තුතින් එක කාටවත් විශ්වාස කරන්න බැරි දෙයක් අපි ගත්තුති අවුරුදු චන්ද්‍රිකාකු මාර්රතුන්ග මැතිනියගේ කාල සීමාව අවුරදු එකොල් හා කැයි රට පාලනය කර මයින්දරාජ පක්සමඇත්තුමා අවුරුද්ධායක් මහිතනවා කාල සීමාවෙන් පස්සේ තමයි අපි දෙදස් පාලවේ බලයට පත් වනේ. ඒ බලහිට පත්වන වෙලා වෙදි. මංහිතනවා රටේ අපිකරපු සංවර්ධන කටයුතු දිහා ත්තුතිෙන් එහෙම සවිශේෂයික. ඉතාමත්ම මම පලාසබා මන්ත්‍රීවරයක් ැටියට ආසන සංවිධායකවරයක් හැටියට මර කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ අවුරුදු හතහා මාර කාල සීමාව බලය ගන්න. විශේෂයෙන්ම මංහිතනවා එක්සත් ජාතික පක්ෂය හැටියට මහිතනි විශේෂී වූ දේශපාලන මෙහවරක් කරල තමයි බලයට පත් වනේ අර්ගන වැඩ කෙරවා. ඒක ආයයි කාටවත් නැහැ කියන්න පුළුවන් කමක් නෑ ඒ ඒ කරපු සංවර්ධන කටයුතු මංහිතන්නේ අපි මංහිතයනවා ඒවා ජනතාව අතරට මාධ්‍ය තුළින් ගෙන අන්න බැරිවිච්චයකේ අවාසයක් අපිට තිබුණා ද කියලා. අධ්‍යාපනය ගත්තුති අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන් කරපු රජයක් කියල කියන්න පුළුවන් කමති නවා. අද බලන්නද මේ රජය ගත්තුතින් මං අහන කැමති දෙදස් දහනමේ අපි සෞඛ්‍ය අමාත්‍යංක්ෂයට බිලියන එකසිය පනස්නාමයක් වෙන් කරලා තිබුණා. මේ මේ සෞකයට. එතුර මේ විස්්සයි විසයක වෙනකොට අපි දන්නවා හොඳටම දැන් මේ කොී ඩුව දුරත් එක් අපිට සටන් කරන්න වෙනවා අපිට ීට වැඩි මුදලක් අපි වෙන් කරන්න වෙනකට මති මං අර ඔබතුමා කියබපු ප්‍රශ්නයට මං කියයන කැමතිී තවත්දයක් අධ්‍යාපනයේ වෙනුවෙන් වෙන්කරපු සවිශේෂී වූ මුදල් මංහිතනවා විශේෂෙන්ව මං කියයන කැමති දරුවන්ගේ අධ්‍යාපන ඉදිරියට ගෙනාව සඳහා. අපේ දුෂ්කර පාසැල්ල් දැන්. නගරේ පාසැල්වලට තියෙන සම්පත්ම මහිතනෝ මේ අපි දුෂ්කර පාසැල්වලට දෙන්ඩ ඕනේ කියෙන හැඟීම තුළ විදුහල්පති නිලනිවාස ඒ වගේ ක්‍රීඩා පිටි අධ්‍යාපන පන්තිකාබර වෙනස් කර පුදේවල් මහිතනෝ විශේෂිීූ වැඩසටහන් ගරණාවක් කෙරවා. ඒවිතරක් නෙවෙයි. ආගමික වශයෙන් ගත්තුත් සියලුව ආගමික ස්ථානවලට වෙන්කරපු මුදක්. එනිසා මේ වගේ මේ වැඩසටහන් කිරොත් මේක පක්ෂය තුළති බිච්ෂ යම් අරබෝධයක් නිසා ඒක මූනදන්න සිද්ධ වුණා. අමත් දේශපාලන වශයෙන් අපි ඒ හැමදේටම සූදානමයන් ඉන්නේ. එක ආසනයක් ලැබුණද එක ආසනයක් නොලැබනාද කියෙනනවෙේ එක්සත් ජාතික පක්ෂය කියනේ. කිසිගෙනකොටම බිවධන පුළුවොම් පක්ෂයක් නෙේ නිසා නැවත ප හිට නවා. එක ලිය විදිහරමයනවද නැත්තන් සමග ජන බලවවිගතක එකතු වෙනවාත්. දෙන් අපි මේ වෙලාවෙත යන යිතන සමගී ජනබලවේගේය සංවිධානත්මකව සංවිධානය කරගෙන යනවා අපි එක්සත් ජාතික පක්ෂේී අප එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරගෙන යනවා. ඉදිරියේ දී එන විදිහයට අප අපි දැකල තිනො නිතිහාසේ විධූ උපක්ෂයකට එකතු වෙලා කටයුතු කරලා තියෙනවා අප කටයුතු කරන්න බැරිකමන්න. අපි ඔක්කොම එකට වැඩ කරනයි රට වෙනුවෙන් අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා. මම කියන කැමති විශේෂයෙන්ම අද මේ වැඩසටහන්නේ අපි මෙලියන විසි දෙකක් වෙන ජනතාවගෙන් සීර හැටක්. අවිධමත් ආර්ථිකයක ඉන්නේ. ඒ විශේෂයෙන්ම රාජසේවේ නැතුූ අපිස්වන් රැකයා වෙන්න පුළුවන් කෘෂකර්මාන්තය සර්ව නිශ්පාදනය කුඩාකර්මාන්ත රූපරාවන්ය මේ පොලේ ඉන්න එලවලු වෙළෙන්දාගේ ඉඳලා. සංචාර්ක කර්මාන්තය වෙන්න පුළුවන් මේ හැම දේකම අරගත් තම විශේෂයෙන්ම කියනල රටේ ආර්ථිකය ඇද බිඳ වැටලා තියෙන වෙලාවක්මක. මේ රාර්ථිකය නැවත නගා සිටවා ගැනීමට නං නැවතත් අපිට ඉතුරු වෙලා තියෙන දෙයක් තමයි ඇඟලුම් ශේෂත්‍රයේ. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගේ අපේ රට ලැබිච්ච බිල්ගන ගානක විදෙස් විනිමය අපේ රට ලැබුණ විදෙශවිනිමය. ඒ වගේම තේකර්මාන්තය අපිට ජාතින්තර වශය විශාල ආදායමක් ගෙනාපුදේ. අද මේ වෙනකොට අපි විශේෂෙන් ඇගලුම් ක්ෂත්‍රී ගත්තුතිෙන අපි ආරක්ෂා කරගණ්ඩ බෝනේ මේ ආණ්ඩුවකට පිනිකම් මේ කාලකානි සතුටක් ලබන්ඩ කියවා නව මේ හැමදේම වැරදිී වැරදී කියලා. අපි රජයට මතක් කරලා දෙෙනව ඇඟලුම් ක්ශේෂත්‍රයේ ආරගන්න මේ වෙන්නකුට ඇයි අපි මේ කියන්න මේ කොවි ඩුවදුර මේ වසංගතය අපි මර්ධනය කරගනිමු මේ පොකරුපකර හතන ත හැමතැනව තියෙනව කියලා හැඳැවි රපවාණනි පෙට්ටිින් දකිින් අපිට කිසි මසාාවක් නෑ. ඒ නිසා තමයි අපි මේ කියන්නේ මේ යුක්්‍රේණෙන් මේ ගෙනල්ලා මේ පෙන්නන මේ නර්තනය අපි කියන්නේ මේක රජය අපහසුතාවයට පත් කරනද. රජ ප ද ජා පත්ම පස්තාවට ද පත් කලති ම වැඳදල කියන්න කැමතියි මහනුවරට නම් ගෙනියන් එපා මල්වත්ත නායක හාමුදුරන්ට පස්ගකිර නාක හමුදුරන්ටම වැැදල කියනවා මහනුවරට අපි අපි ඉතා මමාරු දත්තකට වැටුනේ. එනිසා මේ සංචාරකයො නෙවෙයි එන සංචාරකයෝද දැම්ම අපිට මේ ප්‍රශ්නට පබිසඳුම්. චාර්ත කර්මා මන්තතුමය දැන් ඔබතුමිය කියනවා දැන් රටේ ආර්ථක කඩක් වැටලක ොට මේ ආර්ථික උඩ ගන්න ඕනක් කියන ොර ඇගලු ශේත්‍රය ගැන දාධන යොමු කරන්නගෙන අනනි පැත්තම් රට වහන්න කියනවා එතකොට උමුොකක්ද කරන්න රට වහ තුම ඇ ශේ පලවෙනි කොර ඔබට ල ශේස්ත්‍රී බල මේ වන්න කොට අපේ රටට ඉහල පෙළේ ඇන්නවුම් ලැබමින් පවතිවා ඒ නිසා මම කියන්නේ මේ කර්මාන්ත ශලාවලට රජයේ මැදිහත් වෙන්න. ආරක්ෂාව ඒ අවශ්‍යකන සෞඛ්‍ය පාසුකම් වැඩියෙන් දෙන්න. ගන්නකෝ කර්මාන්ත පුරටි කටුනායක ගන්න බියගම ගන්න කොග්ගලගන්න මේ ළමයින්ට අපිට පුළුවන් වෙලා නෑනෙ මන්ටුතුමිය බලන්න අපි ඩු මිල පාල්න කරගන්න පුුවන් වුණත් මේ කණ්ඩන ඉල්ලන්නේ දැන් කොළඹ තියෙන තට්ටු නිවාසවල දැම්මේ අද හැන්දෑ වෙනකොටත් කෑගාන කන්න දෙන්න. පට කන්න මේ අවශ්‍ය කර බඩු ටික දැ මොකද බඳුල ගුණ අදන මත්තුමාට වෙලා තියෙන්නේ මට තේරන්නේ ොකද බන්දුල ගුණ අදර මැත්තුමට වෙලා තියනද. බඩු මිල පාලනය කරගන්න බැරි තත්වකට ඒමා වැට සංචාක කමමාන්ත දන කර න රටත්වාහන්න ෑය කියන කොහම ඇත්තනවා ක්ේ ද ල යක්කේනෙන් ආපූ සංචාරකයන් මේ වෙලාවිගේ ලෝකෙම සංචාරකයන්ට දොර වහනකොට එයි අපිට කලබලේ හදිම ඔබතු මේ දන්නවන මාලදිවයින සංචාර්ක ්‍යපාරය ආරම්ි කර ගියාවුරුද ජූලිමාසිකර මාලදිවෙන ද මා ෝට ක එක හෝටලයක්වත් නෑ? හෝටල මාල දිවෙයින කියන දූපත්තලින් වට විචතාරත්නේ මාල දිවයින්න කැන එක තැනක් නෙවෙේ දූපත් ඇ අපඒ බොහෝම ලස්සනට ඒ මාලට හොල් කරන්න තියනත්ල නෑ නල මේ වෙනකට සංචාරක ව්‍යාපා ම හිතනවා අපේ හිටපුූ අපේ හිටපු තානාපරිතුමාට, රුසියාවීන්ටපු තානාපරිතුමාට වමනාවක් තියෙනවා මොකක් කරි මේ අපි වපා සුතාවටදා දැන්දාන්න උමනවා. මේ වෙලාව තව මාසතුනක් තව මාස හයයක් අපිට යෝසීමෙන් ඉන්ද බැයිද. ඒ මේ මේ ලයි ගටේ ආදායන ගට ආදාම පි ලෝක ලෝකම කඩ ටිච පශි රකවව හො ලෝකෙම කඩාග වැටිච්චේ වෙලාවක අපි කියන්න මේ රටේ. මේ සංචාර්ක දැන් ඔය එනම් යුක්‍රේනෙන් එන කටියට පුළුවන් කමතිවද මේ රජය දැන් මේ තියන ප්‍රශ්නයට මූුණ දෙෙන්න්ඩ මචතමේ අර ඒ වෙනකොට අ යාලසාපමකොට දෙසාප විඳින්නේ අපි අණ්ඩු යි සාප විඳින්නේ. ඒ මිනිස්සුන් අපසුතාවට දැම් මන. එතකොට ඒක හරි දේක. මේක හිතන්න අපිට මේ වෙනකොට මේක ආරක්ෂා කර ගණ්ඩයි කියන්නේ සංචාරකයෝ ගෙන්න්නගන්න පුුවන් මාසතුනකින් මාසාහයකින් ඕන තනන් සංචාකය ගන්න ගන්න පුළුව. හැබේ අපි රට රට දැන්තින ත්ව ආරක්ෂ කරගන්නඩ අපි මේ උදව කරන්න ඕනේ නේද. මමකැන කමා කර්මාංච ශලාවල ඉන්න පිරිසට කන්නන ඉල්ලන්නේ දැන් තට්ටු නිවාසවල ඉන්න අයට ඉන්ඩ තියෙන අපාසුකම කන්න නෑ. රජය එක්හෝ මේ කන්න දෙන්න අ්‍ය බඩුටික සූදා නංකරගන්න ඕනේ අප. ල්ටික පරි්පුටික සීණටික දැ මේ දැන් ඒ වෙනකොට බඳලගුණාද නැමතුමා කිවනේ බඩුමිල පාලනයකන ඇති ආඩුට බැරුණනේ මෙචරල් මේ බඩුමිල පාලනය කරගන්න පරිපපුටි පාලනය කරලා දෙන්න සීනටික දැන් සීනිවලින් ගහපු ගැහිල්ල ගැව්වනක් මංහිතන්නේ අආය ලෝක බැංකේ ආදාාර න්න අර එන්නත ගණ්ඩ අපිට ඒක හපු ගෙහිල්ලෙන් එන්නත ගන්න පුළුවන් හැබයි එන්න අතරන සල්ිදිීල ගන්න කවරත් සදාන වෙන්නේ ලංකාේ අප එන්නට නොමිලේ ලබා දෙෙන්න්න සිත වෙනවා. අ ස එ රම එන්නත ලබා දෙන්න වෙන මම මේ අවස්ථාව කියන කැමති අපිට දෙන්න මේ බඩු මිලපාලනය කරලා දෙන්න. හාල්ටික සීණිටික පිරිිටික පරිපපුටික දරුවන්ට අශ්‍ය කරන දේ පාලනය කරලා දෙෙන් මේ මොහොත වෙනකොට කම්කරුවගේ ඉඳ ලම. වශය කරන්නේ බඩුවෙල හෙළගීලතිනවා රජය සෙල් වෙලා කියලා කියන එක මේ හැම හැම මට්ටමක මන්නය න හ බඩුමිල පාල ර රජ ගු කාරන අතර යුක්්‍රේන ප්‍රශ්නය ප්‍රධානකාරන කම ජනදි පත්තු ම අදන්න ග දන්න හිට පුරුසියන තාාව පපතිවරගේ ූමනාවකට යක්ේනෙන්ගෙන් වා ද ව ම කරන හ ක්ම න හෙම තනිතීන්දු ීරණ ගන්න රජයක් විදිහිට ජනාධපත්තුමාගේ යටටේ කාර්සාධක බලකායක් තියෙනවා ඒකයට සංචාරක මාත්‍යවරයකින්නවා යාමාතමට වගකීමෙන් කටයුතුකර නමාත්‍යවරේසන්න රාණතුන් අපේ සංචාරකමාත්තුමායි එතුමායි වගකීම ගත්තා එතුමාක් කිව මේරට හැමදෑම වහලති යන්නබෑ මේ රටයි ආර්ථකය ගොඩනගන්න දැක ඔබතුමිය කිවා යාලකාර ජනතා වසන තාරි පත්තු වගේ හැබැයි ඒ මනිස්සු අපිටත් සංචාරයයක්දෙන් එක අවස්ථාවත් දෙන්නගේගේ කතා කර කර ඉල්ලන කන්ට. අද ඒ ජනතාවට ඒකට අකමත්ත පකාශ කලන්න. ඒ ජනතාවත් හදන රටත්හදන්නෙ ට ගොඩ ගන්න හදනවාගේම ජනතාවත් අද කන්න ඉල්ල කෑගහනෝ කියන කනම් ම ියටවත් පිගන්නන්නේන. මොකද නතාවද කන්න ඉල්ල කෑගහන්නනෑ නතාවක මේ වසංගතය අපිට නැති කරල දෙන්න. අපි අපේ ආර්ථිකය හදාගන්නන් කියනතන ඉන්නේ. අනිත්ක හම රෝගෙක් වෙන හම නිවා අමගුරුණනම. අපේ මේ වසංගතයයක්ත් එක්ක ආර්ථිකේ ඩංගටිච්ච ොහොතක හැම අවශ්‍යතාවයක් වෙනුවම ජධිපත්තුම මැදිහත් එෙහ දහදහ දීමනා දෙන අවස්ථාවට බඩුමල්ල දෙන්න ඒක තරාතීරම බලන්නේ නැතුව. ඒ සියලු දේ එතුමා ජනතාව ජනජීවිතය සහ තමන්ගේ බඩගින්න්න ගැන පවා ජනතාව හිතරන්න පුළුවන් නායකක් විදිට පුළුවන් හැම මහතක පේ ්‍රික්කේතුල ගත් විශා මුදල් ප්‍රමාණයක් වනොට ොයි වසන්ග ොදර ච පවල ලබදමින් ඉන්න අද වනතුරු ලබ දන තතුමිය දැන් න ද බපතුම කිවවා . සංචාරක ව්‍යාපාරයේ යෙදෙනයි අපිට සංචාරයකයව ගෙනල්ල දෙන්න අපිටත් අවස්ථාවක් දෙන්න මේ සසාාරිවල යන්න ගෙනියන්න කියලා කිව ඉල්ලුවා කියෙනෙක බුතුමි කිව්වා. එතකොට මං අහනෝ අබතුමියගින් ඒ බෙලාවෙදී, මේ අයට කොරෝන තිය මිනිස්ස ගෙනත් දෙනවයි කිය ගොල්න් හිතන්නන්නේ නෑන දිමත් වැඩ පිළි ලක්කස් කරලා මේ අයට කටයුත්ත කරලා දෙනවා ඇති කියර ගොල බල පොන්තු බතු හ මංගහන්නේ දැන් එතකොට අ ඒ අහිංසක මිනිස්ස රියදුරෝ විසියාට දෙනා නිරෝධයනය කරන්න දතුන් ඒ සංචාරකයෝ රටවටේ ගෙනියන් දන් මොකක්ද දෙබිණි පිළිවෙට එතකොට අපේරට මිනිු සුන් විතර දේකට ප්‍රශ්නතිීන නිෝධයනය ෙන් නො තුව ඒ එක. සෞඛ්‍ය ක්‍රමවේදයක් අනුව තමයිඒ සංචාරකයන්ට එන මඟ පෙන්වන්න හරි හැටිය දැනුවත් කරලා ස්ථ මුළු රටේ මැවිදින් අවස්ථාවදු නැන ස්ථාන දොල නම් කරම ස්ථාන වල පිට ගහිල තියනද එක යන්න පුළුවන් කිය ම අවදානම ගෙන්න්න නෑ මේරට එනායකත්තේ අපි මේ රෙඩේ තත්ත් අපි ඔබ සියලු දෙනා දන්න තියන කාත්ත නැත්තේ කා් කියන එක හොයාගන්න බැයි කවුද මේ බලය අතට ගත්තේ ඒ සංචාරක වැඩ පිළිවෙලින් පිට න්න. බලේදු ම්මහ ම ස ට න. ්‍රියාත්ම කිරීමේද අඩුපාඩු ප්‍රශ්න ගැටලු එන්න පුුවන් ඒවා හඳුනාගෙන ඉදිරිට අනයක තමයිට සහය දෙනක තමයි කළයුතුන හම නැතුව රද දෙැක් හරම් දැ එතනවාම් දක් වීඩියෝ එකක් සමාජමාධ්‍ය ජාලාවල යනවා ්‍රියදුරෙ කතා කරනවා. ගලන්ඩ රපියල් පන්දාහයි වාහනයටට දෙනවා කිවේ ්‍රයිර් කෙෙනකුට හත්සියයයි එතුකටැ හත්සිය ගන්න ගිහිල දැන් දවස් දාහතරක් වෙල තියන එකොට මෙත එතුමිය එගලො කියනවා මේකේ මීට වඩා වැඩි මුදලක් සංචාරකයෝ දීලා තියෙනවා යම්කිසි මුදලක් කොමිස් එකකත් තව කෙනෙක් අට ගිහින්තේෙන බොරු බ රත් දැක් කනන් දම ම ල ලීපුවමයි කිය න්‍රිතුමා එහෙම වංචාවක් සහ අල්ස් ගැනීමක් සිද්ධවෙන්නේ නෑ තුම පසිද්ධිය ප්‍රකාශය කලා එහිද එහෙම මේ අවෙලාවේ ජනතාව හුරා කන්න තරම් මංහිතන්න කවුරු හරිකනෙක් ඒ ත්වයට පත්තේ කියලා එහින්ද මාධ්‍ය ජාලාවලින් විපක්ෂය ඕන ච විපක්ෂ ග පක්ෂ දෝකන් ඒ වැඩිය රතා කරන්නේ. ඒහින්ද රජයක් විදිහට හැම මොහොතෙම ජනතාව ගැන හිතනෝගේම ජනතාවගේ ආර්ථක ශක්තිමත් කරට රටේ කඩවැට චාර්තිකය ශක්තිමත් කන අපි දෙදස් පහලව ට බාරධනකට ආර්ථික වර්දන වේගේ හයදසමටකට බැබැ යෝගොල් ට ාර දෙෙකොට හ පාලන බිඳුවට කඩම් වැටිල තිබ්බේ. එහෙම රජයක් සහ එහෙම පාලනයක් එක්ක තමයි මේ අඩියෙන් අඩිය මේ රටේ ජනතාව ආරක්ෂා කර ගනිමි මේ සියලුදේ. මේ රට අපිට පොරෝණත් එක්ක කියලා මේ රට හැම දෙයක්කිම වහලදාන්න බෑ. ජනතාවට වග කියන ආණ්ඩුවක් විදිහට රටේ ජනතතා ආරක්ෂා කරන්න ඕනේ අපේ අද සංචාරක අද මේ රට එන්නෑ කියන්නේ. කී දෙෙනග රකිය අවස්ථා නැති වෙනවාද. ඇති ඒ රැකිය අවස්ථා යම් ක්‍රමයකට. ක්‍රමවේදයට සැකසුන් සකස් කල්ල තමයි මේ අධිරෙන් අධර සංචාරක මෙරට ගේන්න කටයුතු කරලා තියෙන එතනදී අපි එකන්න එක වැඩක් කරන්නකොට. වෙන අඩුපාඩ ප්‍ර් ගැටලු හඳුරාගනම ඊළංඟ දීරද ඒදේවල් නොවන්න තමයියි ද පක්ෂ චෝදාවක් කරන කාරන සංචාරක අමාත්‍යංශේයටට සෞඛ්‍ය බලාරින් හදදපු නිර්දේශ සතර පිට හත්තන මේ වාර්තාවට අනකූලවම මේ සංචාරකින් ගෙන්වනන්නේ සිීරසිය රජ පැත හරන රජ දලාලතින වයිද උපති සනුව ක්‍රාත්මක වෙන ක්‍රමවේදයට තමයි ගමන් මාර්ගී වෙනස් කරලා තියෙනවානේ. ඒ අන්ඩ තියන ගමන් මාර්ගී වෙනස් කර තින. අවසර දුන්න එත්ක්කමන් අවසර දුන්නහ නැතින් අයිටනරට ගෙනල් මංඟනේ බල ඒ බයගත්්‍ය කවද දැන් හට යන්න තියෙන ගමත්ත ලනහෙනවා. හෙට අන්ඩ තියෙන? ඒටුවර එක මේ ස්ථාන දෙකක්ම නතර කරා. අද සචාර්ගම සංචර්ක මන්ඩලේ සබ එෙනවා මෙතන අවධානමත් තියෙනවා කියලා එතන අපි චුට්ටක් ලොක්ඩවන් කරලා හරි මේ මිනිස්සු දවස්දාාහතරම නිදාන කලා හරි මේකෙන් ගැලවෙන්නනන්නේ දසන්න ඇමතුමාගේ ප්‍රකාශයක් තිෙනවා යුක්්‍රයෙන්ට සංචාරකයන් තුනකට කොරෝනා ඇතත් රට අවධානමක් නෑක තුනයි. දැන් එක එකොල් හක් වෙලා තියෙන. මේග ටේ හිල්ලත් ල්ල තු අවදාාන මක් කියන්න රටවටේ ගිල්ලන එක තැනකටනගේ ඒ තන ගිය පහය තමයි දවස් දාහතරක් ද එක තැන තිේලා. අනත් අයට අබධනම වලක් වන්න කටයිතු කරන්නේ එකක ුවන් කාර න්ඩ වල හිට හක්. කට වැඩිය පිරිසක් නිරෝධානය රදාාන යනති අදතුරක් නෑගන්නෙකහම. නිරෝධානය දාලාතියන්නේ අපි කොහොමත් ක්ඩායමක් එනකොට කරුහරි කෙනෙක් මෙතනින් පොසිටව කියලා හම්බුනාට පස්සේ. අනිත් අය ආරක්ෂා කරන කොමත දවස් දාහතර නිරධාන කරනවන්නේ ඒ වැඩ පිණිවල දිගටම ක්‍රියාත්මක වෙන්න ඕන. එඒ බලන්න මේන යුකරේයෙන් එනටහය දෙකට දවස් දාහයයි අපේ මිනිස්සු දවස්දාාක්ද නිරවාධ ද නේ ස ඔබවක විතුර දල පිලා කාරනටම පහදිල එද අපි මේකෙම එල්පගෙන ඉන්නතු අපි මේකට සහය තෙන්න්න ඕන යම් දෙයක් කුණානන් එතනද ඒවැරද්ද හදාගෙන අපි මේ ගමන ඉදිරියට යන්නන තව සංශාර වෙනුවෙන් මේරට විවෘත කරන්න ඕන. මේරට විශා ආදායම ලබ සේත්‍රයත් සමයි සංශාලක ශ්‍රේ ත්‍රමේයටටේ විශාල පිරිසක්. ආදායම් බාගන්න අස්ථාන තැනක් තමයි මෙතන හිද මේ සියලු දේතේ අප අධ්‍යරෙන් අදිිරි දිරියට න සංචාරක සේත්‍රයේ හරහ රට ගොඩන ගනවා වගේම අපේ ආර්ථය ගොඩගැ වැඩ පිළිවරතුර විස්සයි විසයක අය තුළදි අද පිට සතුට න්න පුලුවම් බලාපොත්තුවෙන්න පුළුවන් වැඩ පිොලක් ක්‍රියාත්මක වෙන. රටේ කුෂිකර්මාන්තය ගත්තවත් කුෂිකර්මාන්තය හ මේ රට ගොඩනගන්න පුළොන් බඩුමිල අද වැඩි කියල විපක්ෂයේ කෑගහන්නයයි. එදා අපි දැක්කා අප ගංවල ඇවිදිනකොට ගමේ කුඹරුටික ගොඩ කරලා ගම කුඹරුටිකහ ගොඩ කරල කුම්රුඇතිට ිල්ඩිින් හද. අර ගො ගොවයාටු ගොවිතන් කරන්න තියෙන තැන අද නැතික එදා නැතිකර. හැබැයි අද වෙනකොට කුෂිකර්මාන්තේ සහ ගොවයා සුරකින යුගය මෙරටේ දේශීයත්තයට මුල් තැන දෙමින් කුෂිකර්මාන්තය හහා මේරටේ ආර්ථික ගොඩනග යුගය තමයි පටන් අරන් තියෙන ඒ හින්ද. මේ වසංගතයත් එක්ක. රුවර හිතනවන සියලු දේත එක් මාස පහක් වවැනි කටිකාල ඇතුල මේරටයි සියලු ජනත බලාපොත්තු වන සියලු දේවල්දලාල මේ එකක සුරපුරයක් කරන්න පුළුවන් කියලා. ඇත්තරම ඒ අය මංහිතන්නේ. හ මේක දේශපාල කෝනෙන්මයි බලන්න මේක දේශාල කෝනෙන් මිදිල අපි රටක් පිදිරේ ඉදිරියට ඇන්නනං. අපි මේ වැඩ පිළිවර ක්‍රියාත්ම කරන්න සහයදෙන් ඕනේ විපක්ෂයක් පිදියට මංහිතනය නිසා අපි කෘෂිකර්මාන්තය හරහ රට ගොඩනගනව සමුෘද්ධී පවුල් ගොඩනගන්න ඉදිරේදී කටුතු කරනවා විශේෂයම තරුණු පිරිස වෙනුවෙන් තමන්ගේ ආර්ථකය ගොඩනඟ රැකයා අවස්ථාව රජයෙන් ලබා දෙනෝ වගේම. තමන්ගේ දක්ෂතාව හැකියාව අනුව අධ්‍යාපන කරමධ්‍යාපනයටතා විශ්වවිද්‍යාල වරන්තාව වැඩිකල් අදදි ේගොලන්ගේ දක්ෂතාව හැකියාව වන ව්‍යපාර් ෂේත්‍රයේ යොමු කරන්න මේ රජය ඇද වැඩ පිළිව ලද ක්‍රියාත්ම කරමින් ඉන්නවා. ති මේ වගේ අර කිව්ව වගේ අධ්‍යාපනයට විශාල මුදලක් වෙෙන්කල්ල නෑකිව. ෞකයට විාල මුදලක් වංකල නෑක්ව. හැබයි මේතනද සෞකට ශෞඛ්‍ය අමාත්‍යන්සේ අටතේ රජ්‍ය අමාත්‍යවරු ඉන්නවා ඒ අමාත්‍යන්සර වෙන වෙනම කොවි කියලවෙන මමාත්‍යයන්සය හැදවේ අත්‍යන්ේයටටම අශය. මුදල් ප්‍රමාණය වෙංවෙලා තියනවා. අධ්‍යාපන අමාත්‍යන්ස ගත්තොත් ඒ විශෂයටතේ රජ්‍ය අතයවර හතර දෙැක්කින ඒ විශාන් අපිට එන්න ලබාගන්න පුුවන්තරමට මුදල් වෙන්න් කර යනවා ලක වශ න්ත වගකින්ක් න ටේ සියලු ජනතාවගේ වගකීම ගත්ත නායකෙක් දට රටේ ජනතාවට අවශ්‍ය කනය එන්න රටේ ජතාව ලොම ලබාදට ජකක් දර අපි ටයතු රන . ෝහනිවන්තු මි දැන් බතු ල සංචාරකන් ගෙන්වනටත් යම් විරෝධයක් තියෙනවා ට ඇර කටය විරෝධයක් තිනවා ගන්තුරට පලගෙන පිරිසපිබඳත් රදයක් තින බතු මි ජ න ද මේ අර ප්‍රශ්නය වලිගෙන් අල්ල ගන්න එපා. මම කියන්නේ අපි කියන්නේ විධමත් ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ දැන් යුක්්‍රයි අය එනකොට එගොලන් පොසිටිං වෙනවන ඒ අවධනම අපේ රට මිනිස්ස ගන්න ඕනේ. එහම ඒ අය ගෙන්න්න කලින් ඒ සඳහා විිමත් වැඩ පිළි වෙලක අවශ්‍යතාවය තියෙන්නේ එනිසා අපි පටු විදිහට මේක ගැන කතා කරනවා නෙවේ මිට කලින් කපු අර සෞඛ්‍ය අංශය අය අප මම අපි අවතක් සේරු කරනවා කියලා වගේ හැඟීමක්කව එහෙම නෑ ඒකනෙවේ අපි කියන්නේ. සෞ්‍ය සේවකයන් රැහගන්නවා කිය කෙසේ වෙතත්න් අපි දැක්කා පහුගේ කාලෙ රෝහල්වල පලවෙනි රැල්ල එනකොටත් දෙවින් රැල්ලේ මුල එන කොටත්න් සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත ඇදුන් ටිකවත් තිබුණ එනහැ. සෞඛ්‍ය සේවකයෝ පාරට බැස්ස අපිට මේවට මුණ දෙන්න බැහ කියලා මහජන පරිීක්ෂකවර සෞඛ්‍ය පරිීක්ෂකරු පාරට බැස්සා අපිට දේවල් අවශ්‍යය කියලා. ඒ විතරකුත් නෙවයි දැන් කොරෝණ වසංගතයේදී ඒ විතාාවම වැදගත්ම කාරිභාරයක් කරන කොටස තම ජීවයිද ඒ එකක එහෙමනැත්තන් බ bioෝමඩිකල් ියුනිට කිය එක. දැන් ඒගුල් වගේ කාරිභාය තමයි වටිලේටර්ස්වල නි ක්‍රාකාරිත්තුවයක් තියෙනවා දව පවත්වා ගැනීම දැඩිසත්කාරවල ක්‍රියාකාරිත්වය පහසුකන් සැලසීම එන්නත් ලබාදීම ඒවාගේ ගබඩා පහසුකම් සැපීම මේ වගේ දේවල් කරන්න. නමුත් අද වෙනකං අධ්‍යක්ෂ ජනරල් කෙනෙක් නැහ ඉන්න වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් අපේ ආණ්ඩුව කාලේ අපි නිස්ස ක්‍රමවේදයට සමුඛ පරීක්ෂණ තියල ඇති ැතිවර්ණ නිස පත්වීම නැතුවගේ අද වෙනකක් අධයක්ක් නරාල් කෙනෙක් පත් රගණන්න බැරිතනට මේ යාන්ඩු ට ල යෙනවා. ඉති ර පාල්නයට අවශ්‍ය මූලිකම දේවල්වත් යන් කෙර න්න හැක් මංකොල් ගන හැද හෝ හද ඩ න. ඉති ගල ආ්ඩ ර්ගන ැන් වරුදක් වනවා අපි අධකම ස්සරක් වවා. හොරුල්ලන්න කිසි ප්‍රශ්යක් නේ අධිර ෑමත්තු මා මතේ ො පද ක ගැන්න. පිද කින මජ ධ්‍ය ජලාාවල තරක් නෙවේ එතුම ප්‍රකාශයක් කරලා තියෙනවා එක මෙතු මේ මාර්ත්‍යක කිව ඇහමදයක් කියල නය කල ම පස්සේක හොල්ලාත් බැලුව බතුමිලාගේ පත්ත ඉන්නේ ඔතු ඇමැතුමාගින් අහන්න. එතුම කියවා මේ අයට නඩුදහන්න බෑ කියලා. එතකට බිලියන දහයක් ඒ මංකොල්ලයක් උනයි කියන සැකය ඇතිව කොට එක ්‍රස්ක ති දැම් බිලියන කොල්හක් වෙලා තියෙන ඔන්න ගන්න සල්ල රගෙන ගෙන්ඩම කරුණන වයිරසයට. ඉගට අපි හන කොවිඩ්ාර් මුදලට ලැබච්ච. අර බිලියන දහයට මොකද වනයි. අද ඒ ගල් ගහල මොද වන රට මනිසුන් ප්‍රශ්නයක් තියනව සල්දිිලට මක්ද කියලා. ඉතින් මේ ආන්්ඩුවේ ආර්ථික කඩා වැටුනේ ආණ්ඩුව නොහැකියාව නිසාමයයි කියන පි කියන්නඩ නිෂ්පාන ආර්ථිකයක් ගොඩනගඩ තිබ අවස්ථාවල් ගොල්ල අත් ර්ගෙන තියෙන. විතුරක් නෙවේ භ්‍යපාර කඩවැටනවා ඒවට නිසි වැඩ පිළිවෙලක් තිබුණනේ දැම් පහුගේ මාස හය ඇතුළත මාස්ක මුවආවරණ ගෙනත් තියෙන කෝටිදා හතරා. මේ පාසැල් තාම ඇරත් නැතුව දැම් පාසල් ඇරිියට පස්සෙමොකක්ද වෙන්නේ මීට වඩා අවශ්‍ය වෙනවා. කොට ොක ොඳම ඇඳුම්මහන රට ඒ සඳහා අරගෙන්තියන වැඩ පිවෙල මොකක්ද. එන්සා මම කියන්නේ අර කොරෝණා වසංගතයට වලක් පගන්ඩ අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා කියනක අපට ප්‍රශ්ත මටමෙන් හැයි කියන කිට කියන්න වෙනවා මොකද එන්න ගැනත් තාමකුත් ැති නිසා. අදම ශේෂෙන් කියන්න ඕනේ අද ළමාහිංසනයට එරෙහි ජාතික දිනය. මම කැමති? ක්ඒගැන අතාහ කරන්න මේ දෙවෙවැනි රව්මේදී ලෝකයේ සෞඛක සංවිධාන සමික්ෂණ කරලා තියරවා. සීයට හැත්ත පහක් කුමනොහෝ ආකාරයක අපජෝජනයකට දරුව ලක්වෙනවා කියලා ලෝකේ. එතනද සීයට විසිතුනක් ශාරීරික වශයෙන්, සියයට තිස්හයක් මානසික වශයෙන්, සියයට දහටක් ලිංගික වශයෙන් සියයට දාසයක් නොසැලකා හැරීම වශයෙන්. ඉතින් මේ අපේ රටේත් මේ කියන දරුවෝ අ ඉහත කියපපු කුමනොහෝ ආකාරයකින්. යම් කිසි අපි යෝජනයකට සිද්ධ වෙනවා ඒක සාක්ෂි ජාතික ළමමාරක්ෂණ අධිකාරය දහනමියයි විසිනාමයට ලැබෙන නැමතුන්වලින් සීර විසි හතක්ම ලැබෙන්නේ ළමා හිංසනය පිළිබඳ දේවල්. ඒකදී වැඩිපුර කතා කලා තියනෙ විදේශ ගතවෙච්ච දෙමව්පයන්නන්න පවුල්වල දරුවන්ගෙන් තමයි අද වැඩිපුර කතා කරලා තියන්නේ. මේ වෙනකොට ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලෝකයේ පුරා අපේ රටේ අය. ලංකාවට එන්න විදිහක් නැතුව බලාගෙන ඉන්නවා. එතකොට මැතිවරණයට පාවඩ එළ රට වි කිය ීම කද වක්ෂ තුනක් කියලා ම මේමට ැද පෙරදි ගෙනවම සමස්ත ප්‍රමාණය තව හැටටද හට හටදක් ගෙන ඇල්ලා තියෙනවා හට මේ සත්‍ය ඇතුරට හැටදහ ගෙනේ හැටදහ වටදහයි ඩින් න ඊට අමතර තව හැට දහ න්නවා හරි. මේ සත්‍ය අඇතුර දදාහ ගෙන වැඩි පෙල්ලක් යන අපිට උමනාවක තියෙන ටට සිරුම දෙදෙන ගන්න හැබයි. ඒ රටවලත් තියවා කොරුන නි ඉගුලට දාගත් නීති රි සියල්ලට අනුගත්ත වෙමමිට ගට. එතකොට අද පාබඩ එරලා ගෙන් ගත්ත රටයරූ අද මිනිස් බෝම්බ දිහට සමහරු සලකලා කතා කර දක්ෂා. හරි නෑ අපි පික්ෂණයකේ මිනිස් බෝම කියලාකිව අපි නෙවේ. මැද පෙරදිග. රේ සේවස්ථාන වලින් එලියටාපු කාන්තාව වද නාරක්ෂිතයි. ඒ අයට ජීවත්වෙන්ට විදිහක්නේ අදේ කාන්තාවන්ට මහා කැතවිදිහට බනිනවා. ඉති මම කියන්නේ මේ අම්මාවරුන්ගේ දුක රජයට දැනෙන් ඕෝනි. අදේ ආදායම ගෙදරට එන්නේ නැහැ. ඒ පියවරුන් ආදායමද ගෙරට එන්නේ නෑ ගලු රැකයා නැතුව ඇතනෙන්නේ මේ ්‍රීඩනයේ මේ රටේ දරුවන්ට දැනෙනවා. පහුගේ කොවි් සමය ඇතුළතද දැඩි අපචාරවලට මේ රටේ දරුවෝ පත්වෙල් තියෙනවා අද කන්න නැහැ. එවැනි පවල්වන දරුවන්ට පෞද්ගලකව අප දන්න පවදල් තියනවා මකද අම්ල්ලා තාතල පිටඉද හම්ප කර මුදල දැන් අද ගෙරට එන්න නැහැ මඇද පෙරද විතක් හට දහක් ලියාපදිංචි වෙලා තියෙනවා ම මෙහමකි නොටික කට ඔබතු මහසලකිව. ටිකට් එක දදයාල් ලක්ෂය වන බොරන හැටට දහ මම කියන ලියාපදිංචි වෙලා. ඒ ච හ චලාතියන ප්‍රමාණය හැට චලා හැටදහක්ෙන් හතලිස් දහක් මති පෙරදික කණ්ඩයම අනිත් විසි දහ ලෝකයේ පුරහම බලාග ලෝක ප ලෝ පදි චලාන්න හට ටහ ටිකට් එක කෘපියයා ලක්ෂයක් වනත් බිලියන හයදශමටයි අශ්‍ය වන්න. පිදන්නවා ැදරෙර ගට හො පිට ැකයාවල්ට යනකොට රෙජි් ියෙක් ගලන් දෙනවා. අදඒක බිලියන දහයක් වෙලා තියනවා විදේශශේවා නියෞක්තිකාරයන්ශයේ අදක ැන්පත් වෙලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ගේම සල්ලි නං මේ තියෙන්නේ. ඇයි රජයේ මැදිහත් වෙලා ඒ සැල්ලි වෙන් කරල ඒ ගන්නගන්න වැට පි දත් ඒගට එනඒව නිරෝධයනයට දනවා. ඒ දන යි ස් ටා හොටේල් ොලට ම දැක්. ඒ කාන්තාවක් විඩියෝ කරන මට මේක ඉදල මේක ගවන්න බැහැ. අපි පිටරටවල්වල ගිහිල්ල කරේ බැලම් හහිවරගන් කරේ. එතකොට වලන් හේදුවක් අපි වැැසිකිලි සුද්ද කර එහෙම කරලා හොයාගෙනපු සල්ලි තියෙන්නේ. එතගොට මේවා අපිට තරපය හෝටල්ල ඉන්න අපිට අශ්‍ය නැහැයි කියලා කියීම. එතුර මේ හටලේ නීම කරන්න කවුද. මේ කොරෝන අස්ස ගජමිතුරන් පෝෂණය කරන්න ලෑස්වෙලා ඉන්වායි කියනක තම අපි දකින්නේ. විශේෂය ටිකට් එක ගඩ වෙලා තියන්නේ අද. රජ හරි ප්‍රසිද්ධ කතාාවක් එක ජමිතුර ිය ේජන්සියක්කින් ගන්න වෙලා තියෙන. හොටෙල්ස්වල්ට ට්‍රස්පොට් යපෝර්ටකින් එෙන අය නිරෝධයන මධ්‍යස්ථානවලට ගෙනයානය එක කරන්න පවුලේ ඥාතිවරයක්ගේ සර්විස්යකින්. එතකොට අද මේ කොරෝණයකත් බිස්්නස් එකක් කරගෙන තියෙනවා කියනක මම මේ වෙලාවේ බොහොම වගකීමෙන් යුතුව කියන්න ඕනි අනිත්කාරණාව තමයි එන්නට ගැන කතා කරන්න ම ඕනේ. අද අපි බලං ඉන්නවා එන්නට ගැන මේ අයමකක්ද කරන්න කියලා අපිට දැනගන්න ඕනෙ හොයි එෙන්මතද ගෙන්න්නන්නේ කියලා. චීනය හදපුයකද රුසිියාවේ හදපුය එකකද ඇමරිකාවේ හදපුකද එහම නැත්තං ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන්න වැැක්සි එකක්ද එන්නතද ගේන්නේ කියනක අපිට ජැනගඩන් පුත් ලෝකයේ බොහෝ රටවල් මේ වෙනකොට කැනඩාව පුද්ගලයෙකුට ඩෝස් දහයක් දෙන තරමට ගැ මේ කර තියෙනවා. ඉදියාව මංන් ඉස්සල කිවගේ පටන් ගෙන තියනු. ඒකොට මං හ සී වංචාවේ පාඩුව සීනි වංචාවේ පාඩුව මේ වෙන කොට බිලියන දහය එක්මව වනවා ඒකත් ගජමිතුරෙකොට තමයි දීරතියෙන්නේ. අර මෙතුමිය කිවගේ ලෝක බැංකවේ නයහොයි හොයන්න නැතුව හෝසන් කර ඒ වංචාවල් දීල පවුල නඩත්තු කරන එක ගජමිතරෝ අනඩත්තු කරන නවත්තල මේරටේ ජනතාවට නොමිලේ වැයක්ක්සින්නක ලබාදද වශ කටයුතු කරන්න කිය හස ොක්ලමතු වේ දැන් මේ ශේෂය ක කියවන කාරනය තමයි සීනල ිලිය දහයි පඩුක් සිද්ද වන පොල්තල් වන බිියන ද හසේ පඩුවක් සිදවන ඒගේම දැන් ඔබතු මේලා ජාතික සම්පත් රකිනෝකෙන තැවේ ඇයි නැගෙන හිර ජටය දෙන ැනට කතා කරන්න මේක කාරන පොදුව හ පශනයක් බවට පත්ව ි චාම මයි තන්නම. දැන් අහපවෝ පටන් අරගන රාජපක්ෂවරුන්ට ගන්. ද මිතුමියගේ කතා පුරාටම තිබේ හපවු් මේ පවුල් පාලනයක් ඇලා මේ රට මේ පවුල් පාලිනය ගැලපෙන් නැහැ මේ පවුල නැවත වතා මේ රට විනාස කන මේකම තමයි මේ ගොල දෙදස් පාලවිත්කිව දස් පාල රාජපක්ෂවරූ මේ රටේ මිනිසුන්ගේ රාජපක්ෂවරුන් කෙරීහිති නාදරය මේ ගොල අතකොල්ුවක් බට පත් කරන නාමල් මන්තුමාආස්රත්තරන් අස්ව ඉන්නවා කෙලා කිව්. ැම්බෝගිනි ර්තියනවා කියෙලා කිව් බ චන්දන් පන්ස මකුණ දහස් පහල දන්න දශ ශසීතන්හිට එකක්ත්වාගත්තනෙන. ඒ කාරුණාවම නැවත නැවතත් මේක කරන විපක්ෂයේ ඉන්නකොට මට ඇතනම වෙලාකටීතෙනවා මේ අපි විපක්ෂයේ නුට මේ තරම් පහත් තැනට අපි වැටුන්නේ. අපි මේතන පහත් ඇැට වැටුන්නේ අපි සත්‍ය ධරනායක තමයිි අපි කටයුතු කර. තුළ දැ මේ අය මේ විපක්ෂය ඉඳර නැවතවතාවක් තනිකර ආණ්ඩුව වැට්ටවීමේ එකම බලාපොරොත්වෙන්. මතතිමතා අන්තර ගෙනලා මිනිස්ව අතරට මේ බොරු මතයක් ගෙනයන් අදර මේක තමයි චටය ජනතාවගේ මතය කර පෙන් අන්නුත්සක් නැබෑ ටේ බහුතරයක් ජනතාව චාාවර දන්නවා අදටත් ගෝටාවේ රාජපක්ෂ ජනපත්තුමත් මහිද රජපක්ෂාගමැත්තුමත් වර්තමාන ආණ්ඩුවත් නැත්නා මේ වෙනකටත් මේ රට විනාශ වෙලයිවරයි නැගෙනහර ජැටය ගැන කතා කරනවා නැගින්හර ජටියය අපි වගකමකින් කියෙනවා රජයක් හැට අපි විකුරාන්නේ ැි ප්‍රිකාක්කයම කරලලා තියෙනවා ආයෝජකය කහොයා ගැනීම සඳහා. ආයෝජකය හොයා ගැනීමේ ඕගකින් අපේ නෙමේ. ආයෝජක පරාය අධිකාරයකට මැදි අත්වයවා චාමර මේ ගෝල මේ අද නැගි ජට ගන කතා කරට මේ නැගි ජතිේ ඉන්දියාවටයි ජපානටයි දෙන්න සීයට තිස්තුන අපිට අයිති තිබුණ. සිර තිස්තුන අපිට අයිතෙන ඉදර ඇමරික් ජපානටයි ඉන්දියාවටයි දෙන්න විකුණු නිවර වෙලාතිෙබුණ. වරාය ඇතුළේ. වරාය ඇතුළේ ක කාරයල්ල ක්‍රියක්ලපුුණ. අපියගැන පුදුම වෙන්නේනෑ. මේ රටට සියලුම්ම දේවල් ළඟා කරන්න පුළුවන් කෙල අපි විශ්වාස කරපු. සේද මාවතයේ තියෙන හම්බන්තට වරාය. ඔබතුමවෙලා ජනාධිපතිවරණය වෙලා වෙත් මහමඇතිවරණය වෙලාවෙත් වේදිකාවල් ගානකිව්වා ජනාධමකද වරායයි නැගෙනහිට පරිියන්තේ. සීයට සීයක් වරාය අධිකාරයේ යටතේ ක්‍රියාත්මක කරනවා කියලා ගෝටාබේ රාජ පක්ෂ ජනාධිපතිතුමා පේක්ෂකයක්ත්වය හැටියටත් කතා කරර නමයක් ද තියෙනවා පැහැදිලිියෝ මමබොතුමට කියෙනවා අපි ආණ්ඩුවක් හැටියට. මේ වරය විකුරන්න ඔබතුමේලා අනූනම අවුදු දෙකක් හම්බන්තට වරාය චීනයට විකුල් විකුල්ල ද ඒක ගත්ත සලිටිකත් අදහා ගඩනෑ. අනූන මේ දෙකක් අන මේ අධ ඉපදන දරුවටත් හ කිකට පතිලා ැ ෙල්න රය තු හපන රජය තුල ප ම්පච්ක විනාස කල දැම තමයි. මම්ග කීමක අන්න තමයි ඒ පක්ෂය අනු නම අවුද බද කලගන්නේ චාමර මේ අද ඉපදය දරුවටත් මේ හම්බන්ධර වරය ප්‍රතිඵලයක් නෑ කට එතකට ඇතට පැහැදිලවම පැහැදිලියෝ මම කියවා. ඇගට ජටිය විකුණන්න්න හ මැේ ජතිට අයෝජ කැක්ද නැගෙනහිට දැටිය හදන්න තිබන්නේ සැලසුම් කරලා තිෙ දෙදස් පහලයි. මේ දස් පහේ සැසු කරම නැතිෙ ජැටියේ ගල හදවේ නෑ මේ ගොල්ල තියාග නිට මේ ංකොත් වෙලා විනාස් වෙලා කාට විකුණගන්න පුළුව මට ගෙ. ඒ මටම ට පස මේ ගොල්ලො මේක විකුණන් ඩුත්සාහර ඒලා මචත ප ජනප යිදහත්තල විකුුණට දන්නනේ හැබයි අවසා දරේද සාග හිට ඇැත්තුන්. ග රත්ා ට ප මත්තුම මේ නැගෙන රජටය ජානට ඉන්දියාවටයිදනවා. ඒක නැවත අරගැනිීමතම අපි මේ කරලාති මේ විකුණ වකනන්න සැසුම් කරලා පිමරු පත්තාදල විකුණ නට ගෙනල ර රත්නය මතුම කර වැඩ තරල නග ජට රක්ෂ කගනවා. ඒ පැහැදිරුම් ඕනෙම තැනක අපි රජයක් හැට නැගෙනෙර ැටි විකුරන්නේ දේශා යෝජකයකු නැව වරයිදිකාරට තනිව කරන නැ මේ මේක අපිට කරගන්න යන්න දෙදස් පහලුව අපි ගිය සැලස්වට කියන්න. ඒ ගෙනාපු යන්ත්‍රෝප කරනටක හයි කරලා. මේක ක්‍රියාත්ම කරන මේක විකරන්වෙන්න නෑචමට ඒක විුරල් මටවට මේ කොට පත් කෙරු. එතකොට ඒ ඒ ගත්ත ඒ සංවර්ධනයයක්ත් එක ගියන අද නැගිනෙ ැටේ. අවුදු පහක් අපි ලාබල. නග ජති අවුදු පහක් ලාලබන. තින් මේ මේ විනාශසන දර ම ද තර ො මර තුල සිද හදිව න ත්‍රමා දස් පහලේ දස් පහලේ සංවර්ධනයට වැඩිල්ල හදරතිවන මහිදරයි පක්ෂා පත්ම ගන්ේ හදරතිව ැගනෙන ජනත මයි බොත්තුබේලා ඒක විනාසන කම් ලාග නිදලා ජපාන්ට යින්දියවටයි පපුදුන්න. ඒ දුන්නේ ක පයි නැපීම අපිවාර හප වරගනති. ඒ අරගත්තය එක. ඒකමක කිසිම වෙලාකින ගෙහිට ටවිකුරන්න.ට ආයෝජකේ කවශ්‍යයි. අප ආයෝජක කොයයාගන්නවා ඒ ආයෝජ ක වරා අධිකාරයත්තක තුවෙලා. එක තුලලා මේට පිල ක්‍රාත්න කර හැබයික සදදා කාලක දන්න ඔුද න මට පද කැබට පටව දාලාති ආයෝජකව නම් කරලන්නේ. ආයෝජ කවද පාරට බහල ගොවි ජනතාවන්නකොට. ඒ ආයෝජක කියම ගනල්ල දාලා තියෙනවා ඉතින් බ මේක ආයෝජකය සොයා ගැනීමේ වගකීම තියන්නේ වරායි අධිකාරියට මේක මේ ජනාල් පත්තුමා ද අගමැත්තුමාද කියර ගත තිීදුවක් නෙමේ. තොට වරායි අධිකාරය ර විලා ඔබතු බතු ආයෝජ ඇතිියට මේ බාරග්ඩ කැමතියි කියලා ඒ ඒක ඒක මේරට මිනිස්සුට හොඳක් පෙනවාවනම් අපේ වරායිස් සහට යනොන පිය කොබතු වෙරදවා ඒ ගැන ගත්තුලක් ඇති කර ගන්න වරයි වගකීම ගණ්ඩෝනේ ඇමතිතුමා. එඒ කියන්න දැන් ඔය එනආයෝජකයාවගේ වගකීම ගන්න ඇම පරාආධක හරි පලයලත් අමාත්‍ය වර කොට ජනාධපත්තුවා මේකට අනුමැතිය දනක පිබඳ වගකී ගන්න නෑ එක තු කිය යෝජක ප ද කැබිනට ප්‍රිකා දානකොට අයෝජකය නමත් එක් ද ැ ක් ර කල . මංචිතුමිය මේ මේ සියල්ලු කාරණත් එක්කළ ආයෝජකයා හොයා ගැනීම සහ ආයෝජකයා තීන්දු කිරීම මේ රටේ ජනාපත්තුමාවත් අගමැත්තුමාවත් අමාත්‍ය මරයවත් කරන දෙයක් නෙමේ. ඒක වරා අධිකාරය පීන්තු කල්ලා තියෙනවා. ත වරා අධදිකාරය තීන්දුු කරපිකට ජතපත්තු මට දීලතිවා ජනපත්තුමයික තිීන්ද ඒක ඒ ආයෝජකයා දෙනවාද ගැිනට ීදු කර. ගේ වගකීමක් නේද කියන්න මොකද ගෝට ය දෙන මේ ලියටඇවිල්ල මේ කතා කරේ මේ පෞ්ගේ දින කීපේත් අපි කට ප කාල හ මොකද ඒකට හේතුව තමයි අයට ලොකු මේකක් විපක්ෂේත කර මනුවනේ ලොකු ගෝණිබිල්ලෙක්මවන. ලොකු ගෝනිිල්ලෙක්මවල මේ මනිස්වතට අඳ මේ ආඩුව හැමද කරන්න වැරදි වැඩයි කිය කරන්න. මේ ආණ්ඩුව එක කාලයක්යගේෆේල් රැබයි ආ්ඩ ෆේල් කරන් ලේසි වෙන්න. මේරත් මේ අණ්ඩුව පටන්ගත්ත වැඩ පිරිවල් දිහා බලපු හම අධ්‍යාපනය කඩන් ඇටල කෙල කිව. අධ්‍යාපනය කඩන් වැටල කියලා කියන මේගොල්ලු මන් මඩ දන්න මේගොලෝ මේ රට ඉන්වාද කියර අපි රජ්‍යාන නිරති කරන්නවා අවරුද්ක් මතුේ ම හ බ වට වැ අධ්‍යාපනය අවුරුද්දක් ඇතුරට දරුවන්ට පාසල් යන්න බැල්පුන ඇැබයි අප රූපවා නිහර ගුරු කෙර ගෙනවා අපේ එතනිින් හදි කියල ඊතාක්ෂ යාවගෙනවා හට කිය ඒක නැති දරුවන්ට පැක්ක කහදර ගෙදර ටැරිය. පැකගහදර ගෙර හැටිය සෙල්් ලනින් පැකේචක රපහයිනිය අපි අන්තර්ජාල පහසක නැති පරත්වට පෑ දුවන්ට දරුවන්ගේ අධ්‍යාපනය කඩමට න ති බුණ අන්ටුවට කොෝන සංගතය මුලු ලෝකම වෙලාගන්නකට අපේ පාසය දරුවන්ට විාගති විභාවි නට විපක්ෂණ කන කෑකහවා. විාගතිල මේක කොරෝන පතුරුවන් හත වයි කිය බයි අවස දෙමව ල්ලක් වන අපටේ දරුවන් ාගතියල දරුවන් ිස්ස මස්ාව දකි කිය. ඒ වගේ මන්දන්නවා දැග ඊතක්ෂිලාවගත්තොත්තම ලක්ෂ දෙයිදසම පාග ඊතක්ෂිලවතක සම්බදයලන්න හැමදම සවම් ප්‍රමාණ ැලුවත් ලක්ෂය හතලක ප්‍රමාණයක්යක තුර සැරිිසරසය. දක නිසා මේ. අධ්‍යාපනය දරවා පාසරට කියන්න බාධ කිරීමක් ක්‍රශ ඔව දැන් ඔය ඊතක්සිලාව හෝ ඒ කතා ඔක්කොම ප්‍රයිමරි එඩියුකේෂන්වල් ප්‍රාථමික අධ්‍යාපනයට කොහොම දයේ දෙෙන්නේ අන්න ඒ එක කියන්න එක වසේ දරුවාගේ පැදි සංකල්පමය දේවල් ලබාදැන්නට තියනාවදී තමයි එකස හ හ ුරෝ ලමවය සංවර්ධනය ඒවා ඔබතුමිය ඔය කියනවි දිට ලැබිලා නැහ ඒවට ක්‍රමවේදයක් ස ම චාමර ෝකන කියන්නේ. මේ ගොල්ලෝ වැඩක් කරනොකොට මේක කියලා මේක කරන්න එපා මේක මෙකන මේ වෙන්න ඕනෙක්. වැදේ නොකර නොකට මේ ගොල්ලො කියනවා නැ මේ වැඩේ කරන්න කියලලා ද මේන කියන්න මේකම තයි කියන්න එක වසරේ දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න මුන්ටිසෝරි ගීලා ජීවිත අවධානමක් ගන්නෙකද මන්තුු මේ කරන්න ඕනේ. එක අවුරුද්දක් පස්සත ගිහිල්ලා ඒ දරුවාට? ඒ දරුවාට ජීවිතය රැකග නාරක්ෂ ශිය ගැ වැඩිපුරහන්න දැන් ඔබතුම කියන්නේ න ම කැම දේක කට අවුරුත්දක් පස්සර දාලා හරි එක වශවරයේ දරුවාට දෙන්න්ඩඕනේ මූලික සංකල්පටික දෙන්න ඕනි. ඒකට ක්‍රමවිීදයක් දැන්ස කස් වෙලා දයනවාදි කට උත්තර ද මතයේ දැ මේ කොරුවනා වවසනි. මේ කරුණන විසනයත්ක්ක අපි එදා ජීවිතය කඩගෙනගේ සාමානදේව කාඩ්වත් මේ වෙනකට සාමාන්‍ය විදයට කරන්න පුනුවන්ක වක්නේ. ොට අපිට සිද්ධ වෙලාතියන මේකත්ක ජීවත්වෙමින් මේකට ගැලපෙන වි අනුගත්ත වෙමින් මේ වැඩ පිල්වල් ගෙනයන්න. ඒේ වගේ තමයි මේ ොටිසෝරි කියන හැයි කියලා දරුවව ආරක්ෂා වෙනුවන. ඔව ම අමකෙන්. ම ඇමලාකටගේ නමගේ දරුවව පහේ පන්තියවෙන්නේ. ම ඇමල්ලාම අවද ක ද ටකක්. දරුට රක්ෂ දරවට අධ්‍යාපනය දෙන්න හඳ ඒ කාල ස මවතුල අපිට රගන්න පුළුව මට මට මගේ දරුවවා වටන හ ද ෙව ට හස් පලකි වෙනව අප අවසන් වටේ ද හමයමු ැටි රාම රග. කරට කර තුන්විෙන වටය පාරම්භ කරන්නේ. බොමවරර්ත ජතිකරූප පහන තුළද මේ ොහොතේ පවතින කාරණා පිඳ කතා කරුණු යන බ තකින්න ැතිේ මේ පති රන පිබඳ පක්ෂි පක්ෂිසීල මතවාදැන්ට කඩවෙන් වෙනවා. අවසන් වට අදහස් පලකිරීම ශන්තිී ග වස් සමීර පසුගගේ නොෑම්බර් හත් වනිද. එක්සත් ජාතිීන්ගේ සම්මේල්ලනයට මයිතන හත්ත පස්වනි නැතැන් හැත්තැ නම්වවෙනි සම්මේලනේදී. ජනාධිපත්තුමාගේ නිවේදනයක් නිකුත්තුනා. ඒ තුන්වැනි රැස්වවිම්වාරේදිී අපේ නිලධාරිතුමිය බොහොම ඉතාමත්ම ගම්බීරව දැනුවත් කෙරවා. ෝ කොවි ඩුවදුර මර්ධනය කරලා මුලින්ම ශ්‍රී ලංකාව තමයි පාසැල් ඇරලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිරීමට බලාපොරොත්තුවෙෙන්. ඒ වගේම රැකයාල් ලක්ෂය ඒ වගේම නීතිය හා සාමය. ගේ කාන්තා යිතිවාසක මේ පිළිබඳව ඇය ඉතාම ලස්සන දැනුන්දීමක් එදා එක්සත් ජාතියන්ගේ සම්මෙල්නේදී සිදුකරා. මම මේ කියන්නේ අපි එදා ඒ ගත්තු ඒ තීරණය පාසැල් දරුවන්ගේ අරිනවානං ඒ දරුවන්ගේ පාසැල් දරුවන්ට අධ්‍යාපනය සඳහා පාසැල් අරින්නනම් අපි වටපිටාව හදන්න ඕනේ මේක මේ රජේවත් විපක්ෂේවත් කියලා හමකුවක මේ හැඟි වෙන්න වෙයි. ඒනිසා තමයි කියන්නේ ු විදේශකයන් ගන්නගන අයව මොන වගකීමක් ඇතුූද මේ ගන්න කියන එක. දැන් අද මේ හවස් වන්න කොට ජියල් පිරි අමාතතුමා කියනවා පාසල් අරිනවා කියලා. පාසල් අරිනවා නං විශේෂයෙන්ම දරුවන්ට. තමයි අධ්‍යාපනය දරුවන්ට දිය දෙන්න දෙමවපියෝ බලාපොත්තුවෙන්. විශ්වවිද්‍යාල දරුවඉන්වා උසස්පා පන්තිවල දරුවඉන්වා. අපේ තරුණ දරුව වයිටයනවා විශ්වවිද්‍යාල වලගෙන ගන්නාගේ අනාගතය සම්පර්ණයෙන් අවුල් වෙලා තියනවා. එනෙස මේක කරන්න නං අපි වටපිටාව අපි සකස් කරගන්න ඕනේ. ආරක්ෂිත වැඩපිරි වෙලක් තියෙන්න්න ඕනේ. මේ යුග්‍රේණය එන සංචාරකෝටික ඔක්කොමැවිල්ලා. ෝජත මහත හිත විදිට හිටපු තාපිත්තුවා හිතන විදියට ලංකාවට මේටික ඔක්කෝම ප්‍රශ්න විස්තගඩ පුුව මේ ගොල්ලගගේ කිය හිටවන හොදයි එහෙම රජය හිතනවන එහෙම නෙවෙයි වෙන්න අද බලන්ට නීතිය හා සාමය ගැනකනවා. අපිට වැඩි පිරිසක් මේ බන්ධනාගාරවලට දාණ්ඩනියය මේ කොවිද්ඩුව දුර නිසානේ එ මේක මර්ධනය කරග්ඩ ඕනේන මහර බන්ධනා ගාරයේකොලොස් දෙනෙක් ඒ රැඳවියන්වා වැඩි සියලයි මැරුවයි. කද ඔප්පු වෙලතිනවා. තාම ඒ දෙමවපියෝ යනවා ඒ ඒ රඳවියන් මගේ දරවා ඉන්නවද මගේ දරවා මැරුණ අද දැන් සමහරතැන්වල කියනවා දරුවා ඉන්නවා දරවා ස්ප්‍රරිතාල ඉන්වා සල්ලිදාන්නට කෑමට දෙන්න. මේ වගේ අහිංසක ඉල්ලීම් කරනවා. එනිසා මේ රටක් හැටියට අපිට මේකට මූුණ දෙන්න පුළුවන් කමක් නෑ. මේ කොවිඩ් උුවදුරුව මට පැවත් වන්න. මේ දෙතුන් දෙනක් එකතු වෙලා රජයට ්ලොකු කල පැල්ලමක් මේක නෑ කියන්න බෑ ඒ මේක නෑ කියන්න බැහැ මේ ඉතාම හොඳට තේරුම් ගණ්ඩෝනේ රජය. අපි සියලු දෙනට මවශ්‍යය මේක මැඩ පැවත්වන්න ඒක නිසා තමයි ම කිව්වේ කුඩා ව්‍යාපාර මේ දැන් දැන් රජයේ අවශ්‍යතා විතිනන කර්මාන්ත දියුණු කරගඩ එවගේම විශේෂෙන්ම දේශී ආර්ථිකයකට ඩ අපි කොහොමද දේශී ආර්ථිකයකට යන්න කියන්නේ තත්වට ේශී ආර්ථයකත යන්න අපිට අවශ්‍ය කරන වටපිට අපි සගස් කරගන්න ඕ ෘෂිකර්මාන්තයේ ද කර්මාන්තපුරද මේ මම මම බොහොම ආදරෙන් කරුණාවංකිව කර්මාන්ත පුරට ආරක්ෂා කරගන්න කියලා බංගල දේශය පිලිපීනේ මේ ඇංවලින් නැතිකොට ලංකාවට මේ ඇනුම්ට කියෙනවා. එන්නකොට කර්මාන්ත කරුවන්ටික ආරක්ෂා කරගන්න. ඒ කල්ල ඒ කර්මාන්ත අපි ඇනබුම්ට ගැරගෙන අපිට විදේශවින මේ හොයා ැනතියන එතන විතර දැන් අපිට ස්්‍රමකයගේෙන් විදේශවිනීමේ එන්න ඩොරේ නෑ. ියම්කිසි කාලයකට එනිසා රජයේ වගකීම විශේෂයෙන් මාරගන්න මේ කොවි දුවදුරත්ක ලාබ ප්‍රයෝජන උපයන ව්‍යාපාරයකට කීපදැන එකතු කරගත්තුතින් රජේ මහිතන්නේෙ ෆෙල්ම තමයි. ඒක ඉතා ූමනාවෙන් රජය අහගන්නමකටද. ඒ ඒබල්ල එක ගහගන්න වැඩක් නෑ එනිසා මේ පිළිබඳව කටයුතු කරන්න වගේ මං කියනවා මහනුවර දිස්පික්කය කෙනෙක් හැටියට මහනුවර අපිට තියෙන ආදායන් මුත්පාදනය කරන්න බොහෝම සීමිත දේවල්ෙන්. එනිසා අපිට මේ කොවි දුවදුර අපි මර්ධනය කරගන්න නඕනෙ කරුණා කරලා සංචහරයන් දැම්බලා මහනුවරට ගෙන් එපා. නුවරෙලියට මහනුවරට මහත ලේට ගෙනියන්න එපා. කරුණ කරලා මේ ආරක්ෂිත වැඩ පිවලා ගෙනය කෙ ම කාරනක ල්ලා පස. පාල කිරින් වෙනුවෙන් රාජක මන්තුමනි බතුමටවස්ථාවවසන් ස්ර ම මොහොත්තම කරන කරෝන කියලා මේක පස්සේ මඉන්දලනේ මේ පාලනය කරනගවන් අපේ රැකිව වගේ රට සංවර්ධනය කළ තු මේ රටේ ද තුිය ඉද පේද තුඩෝ දක්වාම ක්‍රාම සේකගවසන් තියන දහතරදස් විසි තුන. මේ විසි තුනේම අද මේ වෙනකොට සංවර්ධන වැඩටයදතු ක්‍රාත්මකෙන කොයිට් සංගතයයක්ත් එක් ඒ කොයිට සංගතයේ පාලනය කරන ගමන්ම අද හැම ගමකම සංවර්ධන වැඩඩ මිනිස්සු බලාපරතුන්න මඟගේ පාර හදායි තමන්ගේ ජලා අවශ්‍යතාවය සපුරයි මේ කියන මේ සියලු දේ අද ක්‍රියාත්මකවීමින් තියෙනවා. ඒවගේම තමයි ඒ සංවර්ධනය වෙනුවෙන් විස්සයි විසිය එකේ ගම සමඟ පිරිසඳරක් වැඩසටාන අහරහා ජනතාව තුළින්ම අවශ්‍යධ ගමේ ජනතාවගේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඒ ගමේ සංවර්ධනය ක්‍රියාත්ම කරන්න අද වැඩපිළිවෙල ක්‍රියාත්මකවීමින් තියෙනවා ඒගේ තමයිගුෂිකර්මාන්තය වගේම දේශය කර්මාන්ත නගාසිටුවන වැඩ පිළිවෙලාපි. දැන් තල් සහ කිතුල්. ආනානය කනතා වැඩපිරිවල ක්‍රියාත්ම කරමින් ඉන්නවා. පතම වැඩසටහන මන් න්‍යෝජනය කරන යටියන්තට ආසනේ කිතුල්ගල ප්‍රදේශයෙන් පටන්ගත්තා අපේ අමාත්‍යවරය අපේ අරන්දිික පනාන්ද ඇමැත්තුමා ඇවිල්ල. ඒ ගර්මාන්තය ඒදන පිරිස ආර්ථිකය ගොඩනගනෝගේම කිතුල් කර්මාන්තය හරා රට ආයෝජනගන්න පුළන් වැඩපිරිවල අද ක්‍රියාත්මක වෙමින් තියෙන. තින්මේ සියලු දේත් එක්. අපි රට ඉදිරියට ක්‍රියාත්මක වෙනකොට රටේ සංව අපි දැක්ක දැන් මේනකට ක්‍රාත්මක වෙනවා පාරවල් ලක්ෂයේ වැඩ සටහන්. අද හැම පාරක්ම කාපට වෙනවා. මේක තමයි නතාව බලාපොරොත්තු නමකොද රටේ ආර්ථිකය සංවර්ධනය කොරොනත් එක් යනකොට ජනතාව දේවලු බාපොත්තු වෙනවා ඒදේවල ඉල්ල නවාද අපි ගංගොටයන ොතිේ සෙලුද අද ක්‍රියාත්මක වෙනවා. මේ සියලු දේ එක්ක අපි රටක් විදිරට මංහිතන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතාව, රටේ ජනතාව ඉදිරිය දක්කින්න පුළුවවා නාකයෝ දෙ පලක් කද අපිට ඉන්නවා ඇති රටේ ජනතාව විශ්වාසකරව වගේ වි්වාසේ තවමත් රකිින්. තු ඒල ඩ පිළිවල ක්‍රියාත්ම කරමින්. අපි කවදාවත් දැකන අද ඉදයාට පවා ප්‍රශ්නයක් වෙලාතින අදාපේ ගොවියයක් හ ගෙදරවත්තේ වවන් තරමට ඒකෙන් ආදායම ලබන තයනට පත් ේලා තියන කහ ඉංගුර මේ සේරුදවට අද ගොවයා සිරකිනෝ වගේම. අට ජනතාව නැවත වවන යුගයට ගිනිච වගේම ඒ හර ගමේ ජනතාවගේ ආර්ථකය ගොඩනගන වැඩස රනේවගේම ආර්ථිකය ශක්තිමත් කරන වැඩසරන් කාන්තාවන් විදිහට ගත්ත කාන්තාවට මේ සමාජයේ නිසි ගෞරෝය ලබලදුන්න නායකෙක් විදිහට අද එතුමාගේ නායකත්තය තුළ. කාන්තාවගේ ආර්ථිකය ගොඩනගනකොට සමුෘදධි පවල් විසි පන්ඳහා ගොඩනගන වැඩපිළි ඔලේහර ගමේ. සාෘදදි කාතාවක් සයිබල ගන්න න කියන සමුෘදධ මාත්‍යන්ේ විතරක් නෙ මේ ඒක දැක් ඇති අරමුණක් ඇති කණඩායමක් විදිහර අපේ අමාත්‍ය මණඩල හර අද නිවා සංවර්ධනමාත්‍යන්සේ මේකට සම්බන්ධ වෙනවා. සෘධ මාත්‍යයාන්ේ සම්බන්ධවෙලාමේ සියලු. අමාත්‍යන් සම්බන්ධි කරනය කරගෙන ඒ ගමේ කාන්තාව වන ගොඩනැගනව කියන්නන්නේ ගම ඉන්න බොහෝ පිරිිසක් ගොඩනගෙන ආර්ථික ශක්තිමත්්‍යය නති මේ වැඩ පිළිල දිියේද ්‍රියාත්මක වන ොට කාටත් කියන්න බෑ.

ලගන්න ෆෙල්ෙනකල් හැබයි ෆෙල් කරන්න බෑ අද අපි ජනතාව දන්නවා සියලුදේත් එක්ක මේ රජිය සහම දායකත්තය වටන්න බෑ කියනක. එනිසා අපිට ලොකු විශ්සාසයක් තියෙනවා ජනතාව බලාපොරොත්තුන ඒ යුගයට අපිට යන්න පුළුවන් කියෙනක මේ කොවි් වසංගතයේ පාලනය කරන්න ඇහුව කිව් අපේ මන්ත්‍රතුමිය කොවි් අරමුදුලට මොකදඋනේ කියලා. කොවි අරමුදලෙන් තමයි නිරෝධානය කරන ස්ථාන නඩත්තු කරන්නට කෑමබීම දෙන්න. ඒ අශ්‍ය සියලුදේ සපයන්නේ. ිනද මාන පවා ලබල දෙන්න කොවිට් අමුදල් හරහම මේ මමුදල් යොදවනවා හෙමනතුව මේක යහපල් නාඩුවගේ දල් ජනතාව මුදල් ගසාකන්න නෑ නතාව වෙනුවෙන් තයි මුදල් යොදවන්නේ එනිසා මෙ සියලුදේ ජනමාධ්‍යේ ඉදිීරට ඇල්ලා නොයෙකුත් කතන්දර කියන්න පුළන් හැබැයි මෙතැනද ඊළඟ මැතිවන්නේ ජයග්‍රහණය කරවන්න ජනතාවට බොරු කතන්දර කියනවන මංහිදන්නේ කාන්තාව විදියට අපි කණගාටුෙන්න්නඕනේ. ඒනිසා අපිට ලොක විශවාසයක් තින අපිට පුළුවන් සහයෝග අපි කෙරෙහි ජනතාව විශවාාස කර ඒ විශවාසේ රකිමන් අප ට තු න ක ස් ්‍රික සන්දීකන පට සබපත් දරම හැමදම කින හමදම කාරද බලකාම ව සංගතේසා මේ රෝගයේ පැතිරෙන්නේ කොහෙන්ද මේ රෝගියට රෝග ආාවය කොතනයිද අපි මේ පාලනය කරන්න කොහොමද දවස ග දීක්ෂනය කරනවා. එහෙම හොඳ ඩි ලක් රජයටඇතති ක්‍රාත්මක වෙනවා. එයින්ද මේ පාලන කරන ගම රටේ ආර්ථික අපිට ගොඩන්නගන්න පුුවන් කියන විශවාසය තියෙනවා අපි ඉදිරියට ශක්තිමත් පරපුරක් සහ අධ්‍යාපනය කාන්තාවගේ ආර්ථිකය රටේ සෞකේ ම සල්ල ගොඩනගන්න පුළුව ආර කියන්නවා. කොවිඩ්ඩර මුදලේ බිලියන දහයට වෙච්ච දෙයක් නෑ ය කියන මුදල්වෙෙන් වෙන්න එතනින් නෙවෙයි. ඒත්කම සුනාම අරම මුදලතුන් නැතිවෙච්ච ඒකට වෙච්ච දෙෙකුත් නැති ඉතිහාසයක් තියෙන තැනක් ඔතන ඒක සරත්වයෙන් සිල්වා නීතිපති එතුමා ප්‍රකාශයක් කරා ඒකාලෙම මගේ ගැන ඇතිින් ඉහැට කියන්නේ. අද අධ්‍යාපන නමාත්‍යන්ශයට ක්‍රමවේදයක් නැතිකම ගැන මම කතාකරේ. එඒ ිියන විසිතුුණනයි වෙන්කරල තියන්නේ ඒක කිය ය කියන දේවලත් අතරේ ගුරුවරුන්ගේ වැටුපිෂමතාව වෙනස් කරන්න නිවැර්දිි කරන්න සල්ලි වෙන්කරනවා ක කියලා කියන මාසෙකට ිලියන පහක් යනවා අෞරුද්දට ිලියන හැටක් යන. එතක අවුදම ිිය විසතුන යි ෙන්ංකරලතියනෙ එතකො ඉතිරි ති හත් හොයාගන්න ොහෙද කියීම ප්‍රශ්යන ඊ ර්නි අද ර්ථකයි කකවරු මොනදක්වත් අද ඩේටා ප්‍රශ්න යනවා ටැබ්ෙක් හැ. මට ෝ ක්න ලපට්ටප් එකක් ෑ ඩෙස්ටොප ෙක්නැ 3G නැහැ මේ වැනි ප්‍රශ්නද මංදන්න කොළම් භාස්ත්‍රිතව මේ ප්‍රශ්න නෑ නමුත් ගමට එයන්න මේ ප්‍රශ්න එහෙම තියෙනවා කියනෙ කියන්න ඕනි. මතඳී මත කරන්න ඕනි Google බැලන් ව්‍යාපෘතිය පහුගේ ආණ්ඩු කාලය කරනකොට විපක්ෂය එදා අද ආණ්ඩු පක්ෂය සමඟ ඩීල් දාගත්ත හිට බුජාධිපතිතුමාඒ ව්‍යපෘතිය අපිට අහු වියන විදිහටයුතු කර. අද කෙන්ියාවේ තුළඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපිට සහය දුන්නනං අද ලංකාවපුරා ෆෝජී ීතියනවා. එහම තිබුණනන් අදම ඊලනිින්වලට ඇතිවෙලා තියන ප්‍රශ්නයට අපිට විඳදුමක්ගේගෙන තිබුණන.ඒතෙකම ටැබ්ලබා දෙන්න අපේ ආණ්ඩුව ෆොන්ද වැඩ පිළිවෙලක් සකස් කළ පටු දේශපාලනයේ වාසි දකාගෙන එදා විපක්ෂය අද මේ මුකුත් අපි විපක්ෂයනකොට කරේ නැහැයි කියන අය. කඩාකප්පල් කරන්න එක කටයහිතු කර අද හෙමුණනා නම් දරුව ගවල්ලනි ටැබ්ි අන්ත්‍රයක් ලඟතිය පරිගන්නකයක් ලඟතියා ගෙනටයුතු කර. මේ ඔක්කොම වෙද්දි අද අධ්‍යාපනයේ ගොඩනගන්න සල්ලී නැව තියෙනකොට ටෙලිකොම් එකේ ලෝගෝක මාරු කරන්න රුපියාල් බිලියන දෙකක් වෙන් කරලා තියන. එතකොට මේ කොන්ත්‍රාත්ථික ගියකාටද එතකොට පොහොට්ටුවේ වේදිකාව ගැහුව කවුද මේ දෙකාතය තියන සම්බන්ධයම කද්ද කියලා මේ රටේ ජනතාවටම ාර හොයාගන්නට කියේ. ිලිකොම් එක මේ වෙලාවේ කළ යුතුමදේ ලෝගෝඒක මාරු කරනයකද. මාරු කරලා උගලන් දන්නවා ඒයි නර කඩවල්ල ටෙලිකෝම් කිය ගහල තිබ බෝඩ්ස් දැල් ලංකාවපපුර හම වෙනස් කරන්න. තමන්ම මේ බිලියන දෙක වෙන් කරල තියන්නේ. ඇයි මේ සල්ලි අධ්‍යාපනේ රටේ කඩා වැටන වෙලාවක. රටක අධ්‍යාපනය කඩා වැට්ලොත් පදන්නව චතුරු සියල්ල ඉවරයි. පරම්පරා ගානකට මේ රට ආපස්සට යනවා. එහම ඒ සඳහි ප්‍රමුකතාවේදෙන් ට පරවල් හදන් ිියනතුන් සසිතිහයක්ක්ුවෙන් කරන කොට. අධ්‍යාපනයේ ර මේ බිලියන විසිසුණක් ුුණේ කොහොමද කියන ගැටලොවක්තියන මේ වගි කාලෙක. එනිසා අපි අපේ කනගාටු අප්‍රසාධය ප්‍රකාශ කරනවා මේ ලෝගෝ එක වෙනස් කරන්ඩ ප්‍රමතාවේ දීපය හැ. ඉරට සේනා දලළඹබවාග කතන්දරේ ගත්තවොත්. අපි දැක් රුවන්ඩාවෙන් හමුදා නිර්ධාරිය ගෙන්නුව කියෙලතිු. ඒ ගෙන්නුවේ කෞද. මත්තුමා කිනව යාදන්නේ හැයි කියලාගෙන්න්නවා කව්ද කියලා. එතකොට මේ රටේ තීන්දු තීරණ ගන්නෙ කවුද. මේගේ ප්‍රශ්න තියෙනවා අපේ රට තුල කෘෂි විද්‍යාචඥයෝ නැද්ද රුවන්්ඩාව ඒ තරන් දියුණු රටක්ද. මෙට මේ වගේ තත්ත්වයක් තියෙනවා. සංචාරකය ගෙන්න්නන් දෙෙපා කිය රලනිවෙයි අපි කියන්නේ. යුක්්‍රේණය කියන ටේ අද තියන තත්ත්වය මොකක්ද. අපේ රටට වඩා එ ලක්ෂ ගානක ආසාධිතය ඉන්නවා. අපේ රටටඩා මරණගාන වැඩි ඒවගේ එහෙම තත්ත්වක ඉන්න රටක්. ඒනිසා ප්‍රශ්නේ තියෙන්නේ සංචාර්කයෝ ගෙන්න්නක නෙවේ යොක්්‍රේණයෙන් ගෙන් ගත්තෙහ. ඒවාගේ වසංගතේ පැතිරීලා තියන තැනකද ගෙන්න ගත්ත එකයි ප්‍රශ්කත්තු වින්. ඊළඟට අද රට හමුදා කරණය වෙමින් යනවා ඩිස්ත්‍රීක්ක විසි පහටම හමුදා නිලධාරන් විශ්්‍රාමිකාය විසි පස් දෙනෙක් පත් කරලා තියෙනවා. ප බිජයි සුන්දර ලේකම්තුමා කියලා තියනවා ජනාධිපතිතුමයි හමුදාපති තුමයි එඇතුමයි හැරනුකොට පහුගේ අවුරුද්දේ. ම <kisi> oh, si so oh, ෙ රල හැ කිය දකරම සෞක්‍ය ශේෂත්‍රවල ෙම ඔබතුමීලා කියපු ඇය සිය බලා ගෙනල්ලම නෑ. මේතුන් දෙනා තමයි වැඩරලා තියනෙ ඔොර එතුම මංවසං කරනවා හැම අමත්‍යංශයකටම අ අතිරේ කලයකම් සංවර්ධන කෙනෙක් දාන්්ඩ එහෙමවනත් අපි කටයුතු කරනවා කියලත් එතුමා පොඩි තර්ජනයක් වගේ දයක්කර තියන. ඒලාට උතුරන්ැගෙන හිර ප්‍ර පාසැල්වලට හමුදදා නිලධාරීන් පත් කර තින ගන්න අර. මනාද මේ ගුරු සහායකවරු පත් කරලා ඒ අයට පත්වීම් දෙ නැතුවතාව ඉන්න ගුරුවරු නැව ගැන්ඩීම් ක්‍රමශිල්ප නැතුව ගිහින් උගන්න අන්න බෑ එන්සමේ රට රැවැට්ටීමෙන් ජනතාව අන්දවලා ආණ්ඩුව ගත්තා වගේම ඇයි වන්ද පෙති ගැනකු ශ ඒ මොකුත් නැහැදැන්කොම මෙමයා වෙලා ජනතාව රවට්ටලා ගත්තා ආණඩුවක් තුළ අද හැට නම ලක්ෂය ඒක මහම ඇතිවරන්නේ වෙනකොට ඊට වඩා පහලට ගිහිල්. ඊටත් ොඩ පල්ලහත්වොට වැටල තිෙනවා කියනක හි තියෙනවා අදවසන් කරනවා උබතුමාට ස්තතුතිවන්තවෙන ගමම්ම ජනතාවද දැනන් තියෙනවා හොවිඩ දෙෙනුත් ගජමිතුරන්ව පෝෂණය කරන ආ්ඩුවකටයි අප චන්දි දීලා තියනෙ කියනකක් න ගොමසති ඔබතුට අස්ථාව කොක්ලමතු මහි දැන්නම සත්තුට වෙනහ එතුමිය ජෙලිකොම් එක ගැන කතාගර දැන්ටෙලික මේ කතාගරන්නවට ම පලවින්ම කියන්න ඕේ. එතුමියලගේ ආන්ඩුකාලයේ ටෙලිකොම්මිකේටු සපත්තුමාගේ වැටු ලක්ෂ සිිපා දේශපාන හිතවත කෙලිකොමිකර ලක්ෂසිපයි. අද වර්තමන් ෙලිකොමික සබපත්මයි වැටුව ලක්ෂ දෙයි දසම පහන් ලක්ෂ දෙක අමාර. හදමං එතනින් හට එතුමියගයි වංචා චෝදනා ඔඒ එකකට ත්තරදන් න්න මකද එදත් දෙදස් පහලතුයි වංචා චෝදනා ඔය සියල්ලු කතාගවා ඒටෙලිකොම්මගේ කතායි මගේඒ සියලු ේංචා චෝදනාවටම උත්තරේදෙන. තොට කරෝනා වසංගතය ගැන මෙැතුමියලා මේ තරම් මේ කතා කරනවා අද රටක් හැටිටිගත්තොත් තාමත් අපි ලෝකය අනු පස්ස නිස්ථා නිමං ඒගෙන සතුට වෙන වනේ. බි තාමී අනු ආසාධතයන් අතර අු පසනෙ ස්ථන ර සංකය ගත්තව අප පීටත් ලෝකය අනිත රටවල්ලක් ද බලගොට. සම මේ අපේ රට අසාර්ථකයි කොරෝණා මර්ධන යයා පරෙන්න්නේ කෙ ගට බැ ෝකයේ දත්ව දිහ බලට මෙැතුමියල දන්නන හො බලුව. අපි ඉතාමත් නොදින්ක මර්ධනය කරගන මේ රට. අපි ඉන්න තැන ඉඳගන මෙකට මුණ දෙමින් යනු. ඒවගේම යුක්්‍රේණයෙන් සංචාරකයන් ගෙනාපුයක. මේරටේ සංචාරක ව්‍යාරය ආරම්භ කරන්න අප පේන්නේ අපිට විදේශකත සමිකන්ගේ මුදල්්‍රමාණ මුදල් ටික එන්නේන්නේ. ඒවගේ අනිකුත් ආදාමය වැඩපිල්වල් බහෞතරයක් අපේ රටේ වැහිලා. ට අපි මේක අපේ රට ගොඩනා ගන්නම් මේ රටේ ජනතාවගේ ජීවිත මට්ටම හිනට ගෙන යන්න. ආර්ථික අර්බූදයට මෝන දෙන්නනම්. අපේ රට හොඳම දේ තමයි යා බ සදල. අප මේ තැන්වට සංචාරකෝ ගෙන්නන එක. ති මේක පලවෙනි ව්‍යප ව්‍යපතිය ඇතුරදදි පුංච අඩු පාඩුකං වෙන්න පුළුව. හැබැ මේ ්‍යාපතිය මංවිශවාාස කරනවා හැම රටකම සංචාරක අපිකාවට එන්න කැමතිත්නෑ. එන්න කැමිති සංචාරක කොටිකාරග හල් මේ ව්‍යපතිය පටන් ගත්තෙක හොඳයි. මේ එක්කෙනෙක් දෙන්නෙක් මේ ආණ්ඩු අසාර්ථකයි කියන්න මාධ්‍යහර හා යම් යම් දේවල් කරන්න හෙදුවට සමාජමාධ්‍ය දාලා පාෞච්චකන යම් යම් දේවල් කරන්නටට බහුතරයක් දෙනා මේ ගැන සතුටෙ ඉන්න. ඒවගේ ඒ රියදුරු මහතුරු. ඊගාව ඒේදීඋනත් මෙ අයි ඒකට පාවිච්චි කරන්න තමගගේ වහන් පාච්චු හැයි මේ දුන්න උපදෙස් පිළිපැදීමේ නැති එකේ ගැටලුවක්තියෙනවා. අදාළ සෞඛ්‍යංශ, ඒවාගේම සංචාර්ක මාත්‍යංශ. කාර සාදක ලකා සියල්ලූ උපදෙෂ්ටික දීලාතිවුුණු. යම්මය මතපසවින් වෙලා හැබ මේ සසිල්ල නිවරදිවෙෙන මේ රටේ සංචාරක ව්‍යාපාර නවත ආරම්භවෙන්න ඕනේ. අද මාලදිව දන් අපේ රට මිනිස්සෙන් උත්සහ කරන්නේ මාර්දිවට සංචාක ක වනනිසා ඒ රැකයාකරපු පිරිසා දයුත්තන්න ැදිරයිදගෙන තමන්ගේ ජීවිතය ගොඩුණනාගන්නඩ වැඩ පිල්ලේ යන. රටක්කට අපිත් මේකට මූුණ දෙන්නවන. එවගේ අපි දන්නවා මහර බන්ධනාගාරයේ මන්ත්‍රතුමියකිව. ඇද දු කරෝන හිද කියකිලා ඇැදිී වැඩියුනේ කොරුවන හිදනෙමේ. එඇතුමියල්ලගේ ආ්ඩුව කය සතුතරාත් ගඩ ගෙනාපිහිද. මත්කොඩු බහ පැවන ප්‍රමාණය බහුතරයක් වෙන. අත බන්ධනාග ගාරගතයවෙලා එඒ නිසා මේ කොරුවන හින්දදා ඇැදිිය වැටවුනේ නෑ සතු සහර කුඩු ගෙනල්ල මේරටේ රාජ්‍යානුග්‍රහයි ද ඒ අවුදු පහය තුළ මේ රක්තුල මද්‍රාවය ප්‍රමාණය වැඩි කරලා මේ රට විනාසතැන්ට ගෙනනිච්ච නිසා තමයි මේ මහල් බන්ධනාගාරයක් ඇැදි වැඩියුනේ. අපි රටක් හැටියට අපි කොතලදන්නේ. අනි ටවල ද න්නොටත් අපේරටේ ර්ථක සැස් මේ කලමනනාකාන දෙැබන අපි ලොකු සතුර කිගින්නන්නේ. මෙතුම යාලගේ ආන්්ඩෝකාන කාපට කිලෝමීටර් දෙදාහයි දාගත්තය අවුදු පාටම අපි කලෝමිට ක්ෂක් මේ අවුද්දෙ සැස්ම. නිවාස අද සමජි පල්බයගේ නායකොතුම වර්තමා නිවාස සැමතිරයක්. සියට පනහි නය දීලතමයි නිවාසය හැදුවේ. නිවාස හටදාහයි. පහුගේ අවුරුදිතරක් අපි නිවාස දාාහතර දාහක් ඇැදුව. අපේ ඊලාක්කයේ නිවවාස ලක්ෂකටයනට මේ අවුර පවරරුට සංදර්ශනනය සංදර්ශන නැති ආ්ඩුව. එ ඉස්සර නිවාස මැතුම හම්බන්තර ගෙව විසක් විුද්ත කලට යාපනෙ පොස්ටර් ගැව සමිකවලගේ අදර්තමා නායක අද විපක්ෂණයතුම. ඒවගේ රැකිය හැක උත්පාද නවස්ට සමුෘදධය ලබන තවරතරේ ලක්ෂයකර රැකයා ලබාදයෙන් වැඩ පිල්ලේ මේ වනට හතතිරිසා අතර දහක්ද ලවර. ඒගේ. මලගේ දුක් නිය වා න්ුුව පයාන්ුුව මන්දරජි පක්ෂ දාහපත්තු මාංච දව කරලා අම්මලගේ දුක් නියවා වගේම මේරටේ උපාදියගත්ත දරවාගේ අම්මලා පහගගේ අෞුදු පහහි පිච්ි පිච්චේටි හස තමන්ගේ දරුවට උපාධයතිබිල රස්සවක්නතුව. හැට දාහක් උපාධිධාරීත්‍ර අපි රැකයාටික දුන්න. එදා උපාධිධාරයා උද්‍යෝෂණය කරම. කඳුළු ගෑස්කාල උපාධාරාව මේ අය ඇී රෝහ ට. බැයි අද උපාධාරයේ උද්ගෝෂය කරට වර්තමා ජනපත් ළඟට ීල්ල කතා කලක පපුතේ මං ගල නාගත බානවාක හ සයිට දාහක් උපාදැන් ැකද. ඉදා ආර්ථිකය කළමනාකරණය කරග රටක් හැට ගොඩනගෙන වැඩ පිල්ියක වර්තන ජනාපත්තුමත් අගමැත්තුම විශේෂෙන් මත කරන පැසි රාජ පක්ෂමැත්තුම විශාල සේයයක් කරන කාරි සතති බර ය තුලිගෙන ඒකරන සේවත් ඒවාගේ වර්තමාන අමාත්‍ය මන්ද්‍රෙස ආන්ඩ මේරට ගඩනග වැඩ පල්ලෙයි සා මුල්ල විදිට ආ්ඩුව වටන්න හැදුවක්. ොනවිදියේ මඩගැහුවත් මොනොවිඩිය බොරුකිව්ව මේආණ්ඩුව වට්ටන්න බෑ මේ ආ්ඩුව ජනතාව තිබ විශ්වාසය එදා හැටනමලක්ෂය තුනෙන් දෙක් බලයක්දිල මෙතු මේකිව විශවාසය අඩුනා කියලා. තුනෙන් දෙක බලයක් ති ආණඩෝගල නැගගේේ ඒග මැතිවරණන්නේ අපි දිරන්නේ හයම පහක බලයක් කර විදදි මතක්කරන්න. <muchas> . <muchas> <muchas> .. න්.